ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. වසර 5000ක් පුරාවට මහ පොළව මත බලලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානීය හෙළිදරව්ව අමතක වගේ අපේ පරපුරේ ලේ කුරුමේ සත්‍ය කතාව ජීවමාන මහා රාවණ අයබෝන් ඔබ අපි මුණ ගැහෙනවද දවසෙත් රාවණ වැඩසටහනින් හැමදාමත් රාවණ වැඩසටහන තුල විශේෂ කාරණා ගණනාවකට අවධානය යොමු කරනවා විශේෂ ප්‍රතිකඩයන් පිළිබඳව හැමදාමත් අපි කතා බහ කරන්න උත්සාහ කරනවා මේ වැඩසටහන තුළ අද දවසෙත් ඒ වගේ සුවිශේෂී කාරණා ගණනාවක් පිළිබඳව අවධානය යොමු කරමින් විශේෂ සාකච්ඡාවක් ඔබ වෙත සමීප කරන්න අපි සූදානම් වෙනවා වැඩසටහන පටන් ගන්නකොටම අපි ඔබට මතක් කරනවා විශේෂයෙන්ම රාවණන් වෙනුවෙන් පහනක් දල්වන්න කියන කාරණාව වසර ගණනාවකට පෙර අතු ඉඳන්ම මේ වැඩසටහනේදී ඔබට මතක් කරන කාරණාවක් ඒ කාරණාව අද දවසෙත් ඔබට සිහිපත් කරමින් අපි වැඩසටහනට ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා අද දවසේ අපි විශේෂයෙන්ම කතා බහ කරනවා රාවණ නාමය රාවණයන් පිළිබඳව ජාත්‍යන්තරයේ තියෙන පිළිගැනීම කොයි වගේද වෙනත් රටවල් වල තියෙන ඇදහිම් විශ්වාස මේ ආදී කාරණාවන් ගන්නවා පිළිබඳව අවධානය යොමු කරනවා ඒ වගේම ශ්‍රී ලංකාව තුළ වර්තමාන වෙනකොට මේ වෙනකොට කොයි වගේ පිළිගැනීමක්ද තියෙන්නේ කොයි වගේ කතා බහක්ද මේ පිළිබඳව තියෙන්නේ කියන කාරණාවන් ආශ්‍රිතව කරුණු කාරණා බොහොමයක් ඔබත් එක්ක වැදා හදා ගන්න තමයි අපේ බලාපොරොත්තුව. ඒ සඳහා අපි තමත් ගෞරවණීයව දවසෙත් ආරාධනා කළා ලංකාවේ බොහෝ තැන් වලට ගමන් කරලා ඒ වගේම විදේශ රටවලටත් ගමන් කරමින් මේ පිළිබඳව නිරන්තරයෙන්ම හොයා බලන ඒ වගේම අපේ පැරණි සාහිත්‍ය පැරණි කෘතීන් පිළිබඳව අධ්‍යයනය කරමින් ඒවා පිළිබඳව කරුණු කාරණා සොයා බලමින් ඒ වගේ තියෙන තොරතුරු අපිත් එක්ක ඉතාමත් නිවැරදිව වැදා හදා ගන්න නීතිඥ තමරශ්‍රී වික්‍රමනායක මහත්මියට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා ඔබව පිළිගන්නවා වැඩසටහනට. ඒ සමගම අපි අද දවසේදී වැඩසටහන වෙනුවෙන් ආරාධන ලබා දුන්නා ප්‍රවීණ කාය වර්ධන ශිල්පී ඒ වගේම උපදේශක පන්නිපිටියේ දේවරම් මෙහෙර රාවණ දෙවොලේ පෙරමුණේ රාළ විදිහට කටයුතු කරන ශක්තිවර්ධන යෝග උපදේශක ටෝනි ජයවර්ධන මහත්මයාටත් අද වැඩසටහනට සහභාගී වෙන්න කියලා බොහොම ගෞරවයෙන් පිළිගන්නේ අයබෝ. තමරසි මහත්මිය දැන් අපි රාවණයන් පිළිබඳව පසුගිය සති කිහිපය පුරාවටමත් ඔබතුමියත් සහභාගී වෙලා විශේෂ කාරණා ගණනාවක් පිළිබඳව සාකච්ඡා කරා. මේ වෙනකොට ලංකාවේ විතරක් නෙවෙයි වසර ගණනාවක් ඉඳන්ම රාවණයන් පිළිබඳව මේ හොයා බැලීම් ඒ වගේම ඒ පිළිබඳව කතා කරන දේවල් රාවණයන් පිළිබඳව විශ්වාස ඇදහිම් තියෙන්නේ. විශේෂයෙන්ම අපිට ළඟම රට ඉන්දියාව ගත්තොත් එහෙම එහි තියෙන ඉතාමත් සුවිශේෂී ප්‍රතිකරණයන් ගණනාවක් කතා කරන්න. ලෝකේ වෙනත් රටවල් වල තියෙනව නේද මේ පිළිබඳව බොහෝ සාකච්ඡාවක්. ඔව්. දැන් අපි ගත්තොත් අපි මේ වැඩසටහන තුළ දීර්ඝ කාලීනව අපි සාකච්ඡා කරලා තියෙනවා අපේ රටේ රාවණ ඉතිහාසය කොයි විදිහටද තියෙන්නේ කියලා. දැන් අපි ওই රාවණ ඉතිහාසය සහ අපේ හෙළ අසුර අධිරාජ්‍ය ගැන කතා කරොත් විශේෂයෙන්ම අපේ ලංකාවෙන් ඔබට ගිහිල්ලා ඒ කියන්නේ ඉන්දියාව සහ ලෝකේ අනිකුත් රටවල් පවා පාලනය කරපු රාජධානිය අපසතුව තිබිලා තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් රාවණ රජුගේ කාලෙදී විශේෂයෙන්ම අපි කාන්තා ශක්තිය ගැන ගත්තොත් සුපර්ණිකා කුමරිය, ඒ වගේම තාඩකා, ඒ කියන්නේ රාවණ රජුගේ නැන්දනේ, ඔවුන් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ පාලනය කරලා තිබෙනවා. සහ ඉන්දියාවේ ওই බමුණන් විසින් කරපු සත් බිලි පූජා එවැනි බොහෝ දේවලට, ඒ කියන්නේ තාඩකා, ඒ වගේම සුබාහු, මරීච, ඒ වගේ බොහෝ අය මේ රාවණ පරපුරේ ඔවුන් අකමැති. ඒ කියන්නේ ඔවුන් ඒ දේවල් වලට විරෝධය දක්වලා ඒව නවත්තන්න සුවිශේෂීව ඔවුන් දායක වෙලා තියෙනවා මේ එවැනි බිලි පූජාවන් වගේ දේවල් නැවැත්වීම සඳහා. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම ಭಾರತයේ බොහෝ පාලනයක් රාවණ රජු සතුව පැවතුණා. දැන් අපි උදාහරණයක් අපි බලමු. දැන් අදටත් බොහෝ ಭಾರತයේ දැන් අපි ලංකාව ගැන බොහෝ කතා කරලා තියෙනවානේ. සාහිත්‍ය, ඒ වගේම ගෘහ නිර්මාණය, මූර්ති කලාව, කැටයම් ශිල්පය මෙවැනි පුරාවිද්‍යාත්මක සාක්ෂිත් එක්ක බලනකොට අපට ඉතාමත් සුවිශේෂී ස්ථාන ಭಾರತයේ හමු වෙනවා. අපි එල්ලෝරා කේව්ස් ගැන මං හිතන්නේ අපි අජන්තා කේව්ස්, ඒ වගේම අජන්තා ගුහා, ඒ වගේම එල්ලෝරා ගුහා එවැනි බොහෝ ඉපැරණි ස්ථාන ගැන අපි ඉන්දියාව ගැන කතා කරනකොට ඒ කියන්නේ Hindu, බෞද්ධ සහ ජෛන මේ සියලුම දෙනාට පොදු ස්ථාන හැටියට තමයි මේ එල්ලෝරා ගුහා පද්ධතිය අපිට හඳුන්වන්න වෙන්නේ. ඒ කියන්නේ හැම සංස්කෘතියක්ම නිර්මාණය වෙන ආකාරය නිර්මාණ තමයි එහිදී දක්නට ලැබෙන්නේ. ඉතින් ඔබට සමීප ඡායාරූපයක් මම පෙන්වන්න කැමතියි. මේ තියෙන්නේ එල්ලෝරා කේව්ස් වල, ඒ කියන්නේ නැත්නම් එල්ලෝරා ගුහා වල තියෙන ඉතාමත් සුවිශේෂී රාවණ රජුගේ කැටයමක්. ඔබට මේක සමීප ඡායාරූපයක් විදිහට දක්වන්න පුළුවන් නම්
මේ පිළිබඳව ඉන්දියානුවන් වගේම ලෝකේ බොහෝ අය කතාබහ වෙනවා මේ රාවණ රජුගේ ප්‍රතිමාවක් තමයි තියෙන්නේ මේ තියෙන ජටායු පක්ෂිය මොකද දණ්ඩකාරණයට රාවණ රජු දඬු මොණරේ යන අවස්ථාවේදී මේ ජටායු පක්ෂියව මුණ ගැහෙනවා එතන මේ ජටායු පක්ෂිය සහ රාවණ රජු සමග මේ පිටුපස කොටසේ තියෙන්නේ මොකක්ද කියන එක දැන් මේ ගැන බොහෝ කතිකාවතක් ඇවිත් තියෙනවා මේ කියන්නේ විමානය ඒ කියන්නේ රාවණ රජු ගමන් කරපු යම්කිසි යන්ත්‍රයක් තමයි මේ සකස් කරලා තියෙන්නේ නැත්තම් මෙවැනි දෙයක් මොකක් මේ ප්‍රතිමාවත් සමග සම්බන්ධ වෙන්න හේතුව මොකක්ද කියන එක දැන් මේ සම්බන්ධයෙන් ඇත්තටම විද්වත් කතිකාවතක් ඇති වෙලා තිනවා මේ ඡායාරූපේ බොහෝ ඉපැරණි ඡායාරූපයක් නේ මේ රාවණ රජුගේ මේ කියන විමානය කොයි ආකාරයේ විමානයක් විය හැකිද කියන එක දැන් මේ ගැන පළවෙලා තියෙන මත පිළිබඳව අපි සාකච්ඡා කරොත් එයින් එකක් තමයි මේක ජෙට් පැක් එකක් වෙන්න පුළුවන්ද දැන් ජෙට් පැක් එකක් එහෙම නැත්නම් රොකට් පැක්ස් කියලාත් අපි හඳුන්වනවා දැන් ජෙට් පැක්ස් කියන ඒවා අදට භාවිතා වෙනවා ඒකත් මම හිතන්නේ කැමති දැනුවත් කරන්න දැන් ওই ග්‍රැවිටි කම්පනීස් කියලා ගුරුත්වාකර්ෂණය සම්බන්ධ බොහෝ සමාගම් තියෙනවා ඔවුන් කටයුතු කරන. එතකොට මේ වෙනකොට ඔවුන් මේ ජෙට් පැක්ස් කියන සංකල්පය අත්හදා බලලා තියෙනවා. ඒ කියන්නේ අශ්ව බල 1000කට වඩා වැඩි ප්‍රමාණයකින් යුක්තව ජෙට් පැක් එකක් නිර්මාණය කරලා කොහොමද මේ ගුරුත්වාකර්ෂණ අභිබවල යම්කිසි පුද්ගලයෙක්ට ජෙට් පැක් එකක් තුලින් ගමන් කරන්න පුළුවන් කියන එක. දැන් ඔබට මම ඡායාරූපයකුත් පෙන්වන්නම් ඔබට සමීප කරලා බලන්න පුළුවන් නම් එවැනි අත්හදා බැලීම් ලෝකේ කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි බැලුවොත් ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනය හරහා විශේෂයෙන්ම ඔය මිලිටරි පර්පසස් එහෙම නැත්නම් අපි කියන්නේ ආරක්ෂක ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඔවුන් විශේෂයෙන්ම මෙවැනි ජෙට් පැක් යොදා ගැනීම කොයි ආකාරයෙන්ද වෙන්න පුළුවන් කියන එක මේ වෙනකොට ඔවුන් පරීක්ෂණ මට්ටමේ සහ ඒ පිළිබඳව ඔවුන් අවධානය යොමු කරලා තිබෙනවා සහ බොහෝ අය මේ වෙනකොට නිර්මාණය කරලා තියෙනවා බොහෝ සමාගම් මං හිතන්නේ පවුම් ලක්ෂ 4කටත් අධික ප්‍රමාණයක් ඒ කියන්නේ මූලික සැලැස්ම එවැනි විකිණීම එවැනි තත්වයක තමයි තියෙන්නේ. එතකොට මේ ඉපැරණි ජෙට් පැක් එකක්ද මේ එල්ලෝරා කේව්ස් වල තියෙන්නේ සහ මේක අභ්‍යවකාශය දක්වාම ගිහිල්ලා තියෙනවාද දැන් ඔබට පේනවා ඇති මේ තියෙන ඇස්ට්‍රොනොයිඩ් කෙනෙක් එහෙම නැත්නම් අපි කියන්නේ අභ්‍යවකාශගාමියෙක්ගේ ඡායාරූපයක් ගගනගාමියෙක් ඔව් අභ්‍යවගගනගාමියෙක් අපි කියන්නේ දැන් ඔය ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකේ කියන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය. එතකොට ඔබට පේනවා ඇති මේ ගගනගාමියාගේ ඇඳුම් කට්ටලේ පිටුපසත් මෙවැනි ජෙට් පැක් එකක් තමයි තියෙන්නේ. නමුත් මේක හඳුන්වලා දීලා තියෙන්නේ දැන් తాවකාලිකව අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඔබ එළියට යන අවස්ථාවේදී දැන් අඩත්තු කටයුතු වලට වෙන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එවැනි අවස්ථාවලදී යම් කිසි විදිහකින් ඔබ වෙ යානෙන් ගැලවීමක් වගේ සිදු වුණොත් හදිසි අවස්ථාවකදී යොදා ගන්න පුළුවන් සේෆ පැක් එකක් විදිහට තමයි මේ ජෙට් පැක් එකේ යොදාගෙන තියෙන්නේ. එතකොට මේ සේෆ කියන එකෙන් වුණ අදහස් කරන්නේ සිම්ප්ලිෆයිඩ් ඒඩ් for ඒගොල්ලන්ගේ වෙනමම සිස්ටම් එකක් තියෙනවා ඊවා රෙස්කියු කියලා. ඊවා කියන එකෙන් වුණ අදහස් කරලා තියෙන්නේ එක්ස්ට්‍රා වෙහිකියුලරි ඇක්ටිවිටීස්. ඒ සංකල්පය තමයි ඒ අනුව තමයි සේෆ කිට් එකක් විදිහට මේක සේෆ කියන වචනේ අර්ථ නිරූපණය ඒ විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. එතකොට එතනදී එක්ස්ට්‍රා වෙහිකියුලරි ඇක්ටිවිටීස් කියන එක අභ්‍යවකාශයේ වෙනවා. එතකොට යම් කිසි විදිහකින් ඔවුන් අභ්‍යවකාශයෙන් මිදෙන්න යන අවස්ථාවකදී ගගනගාමියාගේ ඇඳුමට මේක සවි කරලා තියෙනවා මේ ජෙට් පැක් වර්ගයේ උපකරණය. එතකොට ඔබට පැහැදිලිව පේනවා ඇති දැන් මේ වෙනකොට මේව අද තමයි ලෝකයේ භාවිතා වෙලා තියෙන්නේ. එහෙමනම් මේ එල්ලෝරා කේව්ස් වල රාවණ රජුත් සමග මෙතනදී කැටයම් කරලා තියෙන්නේ එවැනි උපකරණයක්ද කියන එක. මේව දැන් අපි අතීතයේ මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කරාට දැන් අනාගතයේදී මේ දේවල් සිද්ධ වෙනවා. එහෙමනම් අතීතයේ මෙවැනි තාක්ෂණයක් තිබිලා තියෙනවා. දැන් මෙවැනි උපකරණයක් මොවුන් කැටයමට ලක් කරේ. ඔව් ඒ උපකරණේ තියෙන විශේෂතා මොනවාරි ඔවුන් හඳුනාගෙන තියෙනවද? ඔබට පේනව ඇති යම්කිසි රෝදයක් වගේ යම්කිසි දැති රෝදයක්. ඒ කියන්නේ අපිට ඒ හරහා හිතන්න පුළුවන් යම්කිසි විදියක වායුව ඔවුන් මේකට යොදාගත කියන එක සහ මේක අනිවාර්යයෙන්ම යම්කිසි විද්‍යුත් ශක්තියක් අපිට කියන්න බෑ කොයි ආකාරයේද කියලා. නමුත් ඒ ආකෘතිය සියලුම දේ අනුව මේක ජෙට් පැක් එකක් විය හැකි බවට ලෝකයේ බොහෝ අය ඒ කියන්නේ විද්වත් කතිකාවතක් ආරම්භ කළා කියන මොකද ජෙට් පැක්ස් කියන එක දැන් අභ්‍යවකාශයේ වුණත් ඔවුන් භාවිතා කරන නිසා මම ඔබට උදාහරණක් පෙන්නපු නිසා. ඉතින් ඒ වගේම තමයි ඔබ තවත් ප්‍රශ්නයක් ඇහුවා මේක මේ රාවණ රජු පිළිබඳව ඉන්දියාවේ කොහොමද තියෙන්නේ. දැන් අපි දුසේරා උත්සවය ගත්තොත් අපි හිතන්නේ දැන් මේ රාවණ රජුව ගිනි තියනවා හැමදාම ඔක්තෝබර් මාසේ තමයි මේ කියන්නේ. නමුත් ඇත්තරම ගත්තොත් ඉන්දියාවේ බොහෝ පිරිස් දැන් මේ වෙනකොට රාවණ රජුට ගෞරව කරන ආකාරයක් තමයි අපිට දක ගන්නට හැකියාවක් තියෙන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඉන්දියාවේ විශේෂයෙන්ම තියෙනවා ඉතාමත් සුවිශේෂී සිද්ධාස්ථාන මේ රජු රාවණ රජු වෙනුවෙන් ගරු බුහුණන් පවත්වන. අපි දැන් උදාහරණයක් විදිහට ගමු ඉන්දියාවේ විවිධ ප්‍රදේශ තියෙනවානේ උත්තර ප්‍රදේශය. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ කාන්පූර් කියලා වෙනම ග්‍රාමයක් ප්‍රදේශයක් තියෙනවා. උත්තර ප්‍රදේශයේ කාන්පූර් වල දශානන් ටෙම්පල්. දශානන් රාවණ මැදුර දෙවොල හැටියට තමයි හඳුන්වන්නේ. ඔබට ඡායාරූපයක් දැන් පේනවා ඇති.
මේ දශානන්ද රාවණ ටෙම්පල් එහෙම නැත්නම් දශානන්ද රාවණ දෙබොල හැටියට අපි හඳුන්වන මේ ස්ථානයේ දුසේරා දිනයට ඔවුන් කිසිදු විදිහකින් මේ රාවණ රජුව පිළිසීමක් කරන්නේ නැහැ. ඔවුන් රාවණ රජුට මේ ගමේ වැසියන් ගෞරව කරනවා. ගෞරව කරනවා විතරක් නෙමෙයි පුද පූජා පවත්වනවා සහ ඔවුන්ගේ බාරහාර කටයුතු මේ හැම දෙයක්ම සිදු කරනවා. අඩි 5ක පමණ උස රාවණ පිළිරුවක් ඔබට ඡායාරූප දැක ගන්න පුළුවන් මේ දෙබොලේ. ඉතාමත් ගරු මුහුණුවන් කරනවා මේ ගමේ වැසියන් මේ රාවණ රජතුමාට උත්තර ප්‍රදේශේ. ඔබ ගියොත් කාන්පූර් වලට. ඊළඟට අපි ගියොත් දැන් ඔය කාන්පූර් ඔය කියන දෙවොල ගැන කතා කරනකොට ඇත්තටම ඒ සම්බන්ධයෙන් එක්තරා අවස්ථාවකදී ඉන්දියාවේ ටයිම්ස් පුවත්පතේ පවා පළ වුණා. ඒ කියන්නේ ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් කියන පුවත්පතේ පවා කොහොමද මේ දුසේරා උත්සවය සමරන්නේ නැති ඉන්දියානුවන් රාවණ රජුට ගෞරව කරන ඉන්දියානුවන් ගැන කතා කරනකොට ඔවුන් කියලා තියෙනවා රාවණ was extremely courageous a scholar. ඒ වගේම දක්වලා තියෙනවා he is well versed with ancient veda follower of truth. ඒ කියන්නේ සත්‍ය අනුගමනය කරන ඉතාමත් සුවිශේෂී ප්‍රඥෙක් scholar කියලා මේ ඉන්දියානුවන් රාවණ රජුට ගෞරව දක්වලා තියෙන ආකාරය. ඊට පස්සේ දැන් අපි කතා කරේ ওই උත්තර ප්‍රදේශයේ තියෙන දසානන් ටෙම්පල් එක ගැන අපි කතා කරේ. ඒතර උත්තර ප්‍රදේශයේ තවත් ඒ වගේම රාවණ දෙවොලක් තියෙනවා බිස්රාක්. බිස්රාක් වල තියෙන රාවණ දෙවොල දැන් ඔබට එහි ඡායාරූපයකුත් දැක ගන්න පුළුවන් බිස්රාක් වල තියෙන රාවණ දෙවොල. ඒතර මේ රාවණ දෙවොල ගැන කතා කරොත් මෙහි තියෙන විශේෂත්වය තමයි විශේෂයෙන්ම රාවණ රජු ඒ වගේම රාවණ රජුගේ විශ්වවස් මුනිවරයා පිය පාර්ශවයෙන් විශ්වවස් මුනිවරයා ඊට පස්සේ කුම්භකරණ මේ කියන සියලුම මේ පරපුරයයට මේ වැසියන් ගරු බුහුමන් දක්වනවා. ඒතර ඔවුන් විශ්වාස කරනවා මේ රාවණ රජුගෙන් පැවතෙන පිරිස තමයි මෙහි ජීවත් වෙන්නේ කියන එක. දැන් අපි විශේෂයෙන් බැලුවොත් දැන් අපි ඔය කතා කරේ උත්තර ප්‍රදේශයේ තියෙන බිස්රාක් වල තියෙන රාවණ දෙවොල. ඉන්පස්සේ අපි ගමු දැන් උත්තර ප්‍රදේශයෙන් ටිකක් මෑතකට ගිහිල්ලා ආන්ද්‍ර ප්‍රදේශ. ඒ කියන්නේ ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක්. ආන්ද්‍ර ප්‍රදේශ වලත් වෙනමම රාවණ දෙවොලක් ඔබට දැක ගන්න පුළුවන් කාකිනාද රාවණ ටෙම්පල් හැටියට තමයි හඳුන්වන්නේ. දැන් ඔබට එහි ඡායාරූපයකුත් දැක ගන්න පුළුවන් ඉතා විශාල රාවණ රජුගේ ඉතා උස්සූ ප්‍රතිමාවක් එහි දැක ගන්න පුළුවන්. මෙහි වැසියනුත් ඉතාමත් සුවිශේෂී ආකාරයෙන් රාවණ රජුට ගරු බුහුමන් දක්වන ඉන්දියානුවන් හැටියට අපට හඳුන්වන්න පුළුවන්. දැන් වාර්ෂික වවුන් පෙරහැරක් පවත්වනවා සහ ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී බාරහාර කටයුතු මෙවැනි බොහෝ දේ ඔය කියන්නේ රාවණ රජු විශ්වාස කරන පිරිසක් තමයි මේ ආන්ද්‍ර ප්‍රදේශයේ ඔය කාකිනාද ටෙම්පල් එකේ රාවණ රජු වෙනුවෙන් ඔවුන් පුද පූජා කටයුතු සිදු කරන්නේ. ඊට පස්සේ තව තැන් දෙකක් ගැන කියලා මම මගේ වටේ අවසන් කරන්න. ආන්ද්‍ර ප්‍රදේශයෙන් පස්සේ අපි යමු මධ්‍ය ප්‍රදේශයට. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේත් ඒ වගේම අපට විදීෂා කියලා වෙනම දිස්ත්‍රික්කයක් තියෙනවා. ඒ විදීෂා කියන දිස්ත්‍රික්කයේ තියෙනවා රාවණ ග්‍රාම හැටියට ඔවුන් හඳුන්වන්නේ රාවණ ග්‍රාමය. ඒතර මේ රාවණ ග්‍රාමය කියලා ඔවුන් හඳුන්වන එකේ තේරුම තමයි ඔවුන් කියනවා ලංකා, ඒ කියන්නේ දැන් රාවණ රජු වෙනුවෙන් ලංකාවෙන් ගිය පිරිසුත් ඔවුන්ගෙන් ඔවුන් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල පදිංචි වෙලා තියෙනවා. එතකොට ඔවුන්ගෙනුත් මේ පිරිස පැවතගෙන එනවා කියන එක. එතකොට මේ රාවණ ග්‍රාම වල තියෙන විශේෂත්වය තමයි ඔබට දැන් එහි තියෙන ඒ රාවණ දෙබොලේ ඡායාරූපයකුත් ඔබට දැක ගන්න පුළුවන්. එහි තියෙන රාවණ රජුගේ ඒ කියන්නේ සැතපෙන ප්‍රතිමාවක් තමයි කළු පැහැති සැතපෙන ප්‍රතිමාවක් තමයි එහි තියෙන්නේ. එතකොට මේ විදීෂා ගමේ වැසියන් කොතරම් රාවණ රජුට ගෞරව දක්වනවාද කියනවා නම් එහි විශේෂයෙන් ওই කන්‍යාකුම්ජ බ්‍රාහ්මණීන් කියලා වෙනම බ්‍රාහ්මණ වංශයක් තියෙනවා. ඒ කියන්නේ රාවණ රජු ඉතාමත් භක්තියෙන් අදහන ගෞරව කරන පිරිසක් කන්‍යාකුම්ජ බ්‍රාහ්මණී. ඒතර මේ බ්‍රාහ්මණ වංශයේ ඔවුන් නිරන්තරයෙන්ම රාවණ රජුට පුද පූජා පවත්වනවා සහ ඒ ප්‍රදේශයේ විවාහ චාරිත්‍ර විවාහ මංගල උත්සව තියෙන අවස්ථාවේදී පළවෙනි විවාහ ඇරයුම්පත ඔවුන් ලබා දෙන්නේ රාවණ රජතුමාගේ පිළිරුව ළඟ තමයි තැන්පත් කරන්නේ රාවණ දෙවලට. දැන් ඒක සඳහන් කරලා තිනවා before wedding is solemnized here the elders of the bride and groom's family visit the ravana temple and lay first wedding card at the feet of the idol. ඒ කියන්නේ පිළිමේ පාමුල තියෙනවා. We consider this to be a blessing from Ravana, the protective deity of the village. අපේ ගමේ ආරක්ෂකයා විදිහට අපි හඳුන්වන්නේ රාවණ රජු. ඒ නිසා මේ රාවණ රජු වෙනුවෙන් තමයි මේ පළවෙනි විවාහ උත්සවයේ ආරාධනා පත තියන්නේ. ඒ වගේම තමයි දැන් ඔය ඉන්දියාවේ චාරිත්‍ර තියෙනවානේ මනාලයාගේ පාර්ශවය සහ මනාලියගේ පාර්ශවය විවිධාකාරයෙන් සැරසීම සහ තෙල් වගේ දේවල් ඖෂධීය තෙල් ආලේප කරන. ඒතර ඒ වගේ අවස්ථාවකදී එවැනි ඒ සකසාගත ඖෂධීය තෙල් මේ රාවණ ප්‍රතිමාවේ ආලේප කිරීමෙන් අනතුරුව තමයි අර මනාල පාර්ශවයට සහ මනාලියගේ පාර්ශවයට ඔවුන්ට ආලේප කිරීම සඳහා ලබා දෙන්නේ. ඉතින් ඔවුන් විශේෂයෙන්ම මෙතනදී
විස්තර කරලා තියෙනවා මේ තුල්සිරාම් තිවාරි කියන කන්‍යා කුජ බ්‍රාහ්මණය ඔවුන් විශේෂයෙන්ම දක්වලා තියෙනවා මේ ඉන් රාවණ විලේජ් ඒ කියන්නේ මේ විදීෂාවල තියෙන ඉන් රාවණ විලේජ් ඉන් විදීෂා ඩිස්ත්‍රික් ඩිවෝටිස් head to Ravana's temple prior to every auspicious occasion or festival. හැම සුබ කටයුත්තකටම කලින් ඔවුන් රාවණ රජුගේ ආශිර්වාදය අරගෙන තමයි මේ විදීෂාවේ රාවණ ග්‍රාමයේ වැසියන් කටයුතු කරන්නේ. ඊට පස්සේ තවත් එක් ස්ථානයක් තියෙනවා ඔබට සඳහන් කරන්න මේ මීට අමතරව ඔබ ගියොත් රාජස්ථාන් වල ජෝධ්පුර් රාජස්ථාන් වල ජෝධ්පුර් වල වෙනම මදෝරේ කියලා වෙනම ප්‍රදේශයක් තියෙනවා එහි ත්‍රාවණ රජු වෙනුවෙන් ගෞරව කරන විශේෂයෙන් මෙතන තියෙනවා දේව සහ මුද්ගල් බ්‍රහ්මණීන් හැටියට හඳුන්වන අය ඔවුන්ගේ දරුවන් පව ඔවුන් මේ රාවණ දහම සහ රාවණ ශක්තිය ගැන ගවේෂණය කරන අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන්ව යොදවනවා විශේෂයෙන්ම ඔවුන් සඳහන් කරන අවස්ථාවක් තමයි ඔවුන් කියන්නේ මේ ලංකාවෙන් පැවතගෙන පිරිසකුත් එහි ජීවත් වෙනවා කියන එක සහ ඔවුන් කියන පවුල් 700කට ආසන්න ප්‍රමාණයක් ඒ ප්‍රදේශයේ ජීවත් වෙනවා ඔවුන් මේ රාවණ රජුව අදහමින් ජීවත් වෙන පිරිසක් සහ ඒගොල්ලන් කියන්නේ ජය ලංකේෂ් ඊට පස්සේ ලංකාපති නරේෂ් කී ජය හෝ දැන් මේ කියන්නේ ලංකා අපේ ලංකාව ගැන තමයි මේ අපේ ලංකාවේ රජ කෙනෙක්ව තමයි මේ ඉන්දියානුවන් ගෞරවාන්විතව ගරු බුහුමන් දක්වන්නේ. එතකොට ඔවුන් දක්වලා තියෙනවා මේ in Jodhpur believe that people in Jodhpur believe that they are descendants of Ravana and respect him for being the greatest man of all times and father of astrology. ජෝතිර්වේදයේ පියා සහ ඔවුන් දක්වන්නේ මේ ඒ කියන්නේ මේක දාලා තියෙනවා ඩෙකන් හෙරල් කියන EPP එකේම තමයි මේක දක්වලා තියෙන්නේ. ඒ ඔවුන් දක්වලා තියෙනවා being the greatest man of all time මේ කාලාන්තරයේ බිහි වුණු ඉතාමත් සුවිශේෂම පුද්ගලයා විදිහට තමයි ඔවුන් රාවණ රජුව හඳුන්වන්නේ. ඉතින් මේ අනුව අපිට පැහැදිලි වෙනවා දැන් ඔබට එහි ඡාය රූපයකුත් පේනවා ඇති ඔය ප්‍රධාන දෙවොල් පහ රාවණ රජු වෙනුවෙන් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සකස් වෙලා තියෙනවා. ඉතින් අපි හිතුවට ඉන්දියානුවන් රාවණ රජුව ප්‍රතික්ෂේප කරනවා කියලා මං හිතන්නේ අපටත් වඩා ඔවුන් මේ වෙනකොට රාවණ රජුගේ ශක්තිය හඳුනගෙන රාවණ රජුට ගෞරව කරන පිරිසක් බවට පත් වෙලා තියෙනවා කියන එක. සුදේ තමරශි මහත්මිය ඉතාමත් වටිනා කාරණා ගණනාවක් පැහැදිලි කරලා දුන්නේ. ඉන්දියාව ආශ්‍රයෙන් කොහොමද තියෙන පිළිගැනීම සහ ඒ වගේම කැටයම් ආශ්‍රයෙන් විවිධ චිත්‍ර ආශ්‍රයෙන් සහ සඳහන් කරලා තියෙන තැන් ඒත් එක්කම විවිධ ග්‍රාමයන් විවිධ පළාත්වල කොහොමද ඒ පිළිගැනීම් තියෙන්නේ දේවල් සකස් කරලා තියෙන්නේ කොහොමද චාරිත්‍ර වාරිත්‍රත් එක්ක පැඳිලා තියෙන්නේ කොහොමද කියන කාරණාව අපි ඊළඟ අවස්ථාවේදී කතා බහ කරමු. ජාත්‍යන්තර ගැන කතා කරනකොට වෙනත් රටවල්ලත් තියෙන සම්බන්ධතාව කොහොමද කියන කාරණාව. ටොනි මහත්මයා දැන් ලංකාවේ රාවණයන් පිළිබඳව ලොකු පිබිදීමක් කතාබහ වැඩි වශයෙන් සිදුවෙන කාලයක් බවට පත් වෙමින් යනවා සහ පසුගිය කාල සීමාව පුරාම මේක අපිට අත්දකින්න අවස්ථාව ලැබුණා. කොහොමද වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ රාවණයන් පිළිබඳව කතාබහ කිරීම සහ ඔහු පිළිබඳව තියෙන සොයා බැලීම් වල තත්ත්වය? ඔව්. ප්‍රථමයෙන් මම අපගේ මත බුදුවන්නා වූ මහා රාවණ රාජෝත්තමයන් වහන්සේගේ වචන ඒ ගුණ ගැඹීම ගැන කතා කිරීම ගැන මේ විශ්වයටත් ඔබගේ නාලිකාවටත් මේ සියතන මාධ්‍ය ජාලයටත් සහ ප්‍රියන්ත කාර්යපරිම මහත්තයටත් සජීව බලසූරි මහත්තයටත් ස්තුතිවන්ත වෙනවා ඔබටත් සිළුම දෙනාට. එතකොට විශේෂයෙන් අපි මේ සත්පුරුෂයෙක් ගැන මේ කතා කරන මේ මොහොතේදී අප කොහෙන් කතා කරත් මේ සත්පුරුෂයාගේ ගුණ වර්ණනා කරන්න යම් කිසි හෝ ගුණයක් මේ විශ්වයේ සැඟවී තිබෙන හින්දා ඔබ හොඳට ගන්නකෝ අපේ ආගන් නායකින් හැමදාම කොහේදී හරි කතා කරනවානේ බුදුන් ගැන කතා කරනවා අල්ලා දෙවියන් ගැන කතා කරනවා ක්‍රිස්තියානි ආගම ගැන කතා කරනවා ජේසුතුමා ගැන අපි මේ කතා කරන්නේ මොකක් හරි ගුණයක් තියෙන හින්දානේ යම් හෝ ගුණයක් නැතිනම් කතා කරන්නේ නැහනේ. එහෙනම් මහරාවණින් ගැන කතා කරලා මේක ඉස්මතු කරලා ගන්න හදන්නේ අප මේ ජාතිය සහ අපගේ රටේ අනන්‍යතාවය ඔප්පු වෙන විදිය ආරක්ෂා කර ගැනීම. ඒක තමයි ප්‍රථමයෙන්ම මම ආරම්භයක් ගන්න හදන්නේ. අපි මේක ආරක්ෂා කරේ නැත්නම් අපේ සංස්කෘතිය බිඳ වැටෙනවා. අපේ සංස්කෘතිය බිඳ වැටුනම අපේ ජාතියත් බිඳ වැටෙනවා. එතකොට අපේ රටත් බිඳ වැටිලා අපට පෙන්වන්න පුළුවන් කෙලින්ම අර නම් වෙච්ච ජාතියක් ඉන්න නම් වෙච්ච පිරිසක් ඉන්න රටක් හැටියට තමයි මේක හැදෙන්නේ. එතකොට මේ රාවණින්ගේ ශක්තිය මේ ලංකාද්වීපයේ උඩට ගන්න ඇයි ගන්නෙ මොකටද? උන්වහන්සේ ඒකාන්ත වශයෙන්ම මතු බුදුවනවා බව අපට හැඟෙන හින්දා. එතකොට යම්කිසි හෝ බලවේගයක් අපිව හසුරවලා හෝ මේ විශ්ව බලවේගික විසින් දෙවියන් වහන්සේ හෝ විසින් අපිව මේ මහරාවණීන්ගේ නම ප්‍රකාශ කරලා ඒ උන්වහන්සේගේ ගුණ වයලා උන්වහන්සේගේ ශක්තිය පිරි මිනිසුන් අවදි කරවලා තිබීම තමයි අපගේ මේ ප්‍රයත්නය. එතකොට
මෙතුමිය වැඩසටහනේදි කිව්වා ඉන්දියාවත් එක්ක තියෙන ගනුදෙනුව අපේ මහ රාවණින් ගැන කවුරු හරි කෙනෙක් මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් එතකොට රාවණින් ඉන්දියාවටනේ අයිති වෙන්නේ වැඩිපුරම සාක්ෂි තියෙන්නේ ඉන්දියාවෙනි කියලා නෑ එහෙම නෙමෙයි ඒ ඉන්දියාවේ නෙමෙයි වැඩඩට කොහෙත් එකයි ඉතින් රට නෙමෙයි මම එතකොට ගත්තොත් තායිලන්තය වගේ රටක ගත්තොත් තායිල් කියලා කියන්නේ සතුට කියන නම සතුටු පිරිච්ච භූමිය තායිලන්ත එතකොට මේ තායිලන්තේ තියෙනවා මේ ස්වර්ණ භූමි කියලා එයාපෝට් එක ඒ ගුවන්තොටුපළක් තියෙනවා ඒ ගුවන්තොටුපළේ අපේ මහරාවණින්ගේ රූපයක් තියෙනවා මහරාවණින්ගේ පපණක් නෙමෙයි අති දැවැන්ත රූපයක් කඩුව අතින් අරන් සිටින ඉතාම සද්ධාන්ත යුද ආභරණ වලින් තමයි ඒක මේ සරසලා තියෙන්නේ ඒත් එක්කම ඉන්නවා රාවණින්ගේ පුත්‍රයා ඊට පස්සේ ඉන්නවා තව මේ සොල්දාදු ටික වටේම ඉන්න නම් ගහලා තියෙන ඔක්කොගෙම රාවණින්ගේ ඒ පුරෝ යටතේ තියෙන්නේ නම ඒගොල්ලෝ කතා කරන්නේ ටොසකාන් නොහොත් රාවණා එහෙම තමයි ඒගොල්ලෝ මම සිංහල පරිවර්තනයේ ලංකා භූමියේ අධිපති ඌ යක්ක රාවණා එයා මේ රටේ හිටපු මේ හොඳ රජතුමෙක් මෙහෙමයි කියලා ඒ බෝඩ් එකේ ගහලා තියෙනවා එතකොට ඇයි තායිලන්තය වගේ අච්චර දියුණු රටක ලක්ෂ ගණන් සැරිසරන තැනක මේ වගේ රූපයක ඔබලා තියෙන කියලා මටත් ප්‍රශ්නයක් මිනිස්සු එතන රාවණ අපච්චගේ දෙපතුලට මල් තියලා ගිහිල්ලා තියෙනවා මේ එයාපෝට් එකේ මේ මේ එතකොට මම ගිහලා ඇහුවා හොයලා බැලුවා එතුලට ගිහිල්ලා මොකද්ද මේ එතන මේ ඇයි මේ කොමාරි කිලෝමීටර් 5න් 5ට 10න් 10ට යන්න යන්න මේ රූපය අඹලා තිනවා මේගොල්ලන්ගේ ගෙවල් වල මේවා තිනවා ටොසකන් එහෙම තමයි කියන්නේ එතකොට ඇයි මේ ටොසකන්ට වඳින්නේ ඇයි ඔයගොල්ලෝ මේ මෙයා බිලීව් කරන්නේ ඇයි මේගොල්ලන් මේ විශ්වාස කරන්නේ රාවණින් රාවණින් මේ අපේ අපේ භූමිය ආරක්ෂා කරනවා කියලා අපේ මුතුන් මිත්තු කියලා තිනවලු ඒගොල්ලෝ මේ කියන්නේ එතකොට ඇයි එයාපෝට් එකේ හදලා තියෙන්නේ කියලා එයාපෝට් එකෙන් අහලා බැලුවම දන්න කට්ටියකින් ඒගොල්ලෝ කියනවා මේ ගුවන්තොටුපළෙන් එන ඕනම කෙනෙකුගේ යම්කිසි හෝ ආක්‍රමණයක් හෝ යම්කිසි මේ නපුරු දෙයක් වෙන්න තිනවනං මේ රූප හරහ යන කෙනෙකුට හෝ මේ රූප හින්දා අපි විශ්වාස කරනවලු අපිව ආරක්ෂා වෙනවා කියලා සතුරු බලවේගවලි. ඉතින් අදටත් තාම වුන් බැජ වෙනවා. කොරෝනා වලිනුත් බොහෝම අඩු හානියක් තමයි තායිලන්තෙට උනේ. එතකොට කොහොම ගත්තත් මේ ඔය තායිලන්තයෙන් රටත් රාවණින්ගෙන් ආරක්ෂා වෙලා තිනවා කියලා ඒගොල්ලෝ තරයේ විශ්වාස කරනවා. හොඳයි එතකොට අපි ආයෙමු ඉන්දියාවට එතකොට ඉන්දියානුවන් විශ්වාස කරනවා මහරාවණින්ගේ පිබිදීම ඒගොල්ලෝ විශ්වාස කරනවා ඒගොල්ලන්ගේ ඍෂිවරු ඒගොල්ලෝ කියලා තියෙනවා රාවණාලා නැගිට්ටොත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒ හින්දා තමයි අපි කිව්වේ 2012 රාවණාගේ පිබිදීම ගැන එතකොට මේගොල්ලෝ මේක මුල ඉඳලම දැනගෙන මේගොල්ලන්ගේ ඒ ඍෂි પરම්පරාව කිව්වා මේගොල්ලෝ ඒ බ්‍රාහ්මණියෝ කිව්වා මේ මේම කරන්න මොකද්ද කරන්න ඕනේ ලංකාවේ සිටියම උඩ මහරාවණින්ගේ සහ සහෝදරයාගේ සහ පුතාගේ රූප හදලා ගිනි තියලා මේක තනි කර මේ සාප කරන්න මේක එතකොට ඒගොල්ලන්ට මේක වදිනවා කියන එක කරා මේගොල්ලෝ මේක පුරුද්දක් හැටියට කරගෙන ආව කීප පොලක්ම ලංකාවෙන් අපි කිව්වා එපා මේක කරන්න කීප පාරක්ම අපි ඇරියා ඒත් මේක කරන්න ඉඩ දෙන්න මේක නවත්තන්න ඉඩ දෙන්න බෑ කිව්වා මේක පාරම්පරිකව එන දෙයක් කියලා ඒක අපිට දැන් නවත්තන්න බෑ හොඳයි අපි ගිනි තිබ්බට මුකුත් කියන්නේ අපි වෛර කරන්නේ නෑනේ එතකොට මහරාවණින්ගේ ශක්තිය ලංකාවේ පිබිදුනොත් ඒගොල්ලෝ බය වෙන්නේ මොකටද අපි ඒගොල්ලන්ව යටත් විජිතයක් කරගන්න හදනවා අපිට ඉන්දියාවට වැඩි අපි උඩට එනවා කියලා දන්නවා දැන් සාමාන්‍යයෙන් අපි දෙන්නෙක් ගත්තොත් අල්ලපු ගෙදර මිනිසුන්ටත් වැඩි අපි හොඳින් ඉන්න බලනවා වගේ තව කෙනෙකුටත් හොඳින් උඩට එනවා වගේ හිත හොඳ නැත්තම් ඒගොල්ලොත් ඒ වගේම කරලා අර කර්ස් එක ඒ කියන්නේ සාපය ඒගොල්ලෝ අපිට කරනවා අපේ රට කටේවතිනෙම කිව්වොත් හැඳි ගෑවිලා යන එහෙම තමයි කියන්නේ එතකොට එහෙම කරන්න බැරි වෙන්නේ අපි බුදුදහමෙන් ආරක්ෂිත රටක් ඒක අමතක කරන්න හොඳ නැහැ. බුදුදහම තමයි අපේ මුදුන් මල්කඩ අපි මේ දැනගන්න ඕනේ බුදුදහම එන මේක ෆිලොසොෆි එකක් නෙමෙයි. මේක දර්ශනයක් නේ. මේ දර්ශනේ එන කොම වචනයක් ඇදලා ගත්තත් මේකේ තියෙන්නේ තනිකර සස්තිකත්වය. මේක තමයි මිනිස්යාගේ පැවැත්ම. එතකොට ඒක හින්දා තමයි අපි පරිස්සම් වෙලා ඉන්නේ. සහ රාවණගේ ශක්තිය වුණත් මේ ලංකා භූමිය රැඳිලා තින්නේ මේ බලය හින්දාමයි. එතකොට මහරාවණින්ගේ පිරිස නැගිට්ටොත් මම නිකමට කියන්නේ තරඟ. දැන් මං වගේ මම මේම කතා කරන මාව හොයලා බැලුවොත්. එතකොට ඒ වගේම පිරිමි ටිකක් වැඩිපුර ලංකාවේ බෝ වුණොත් කොහොම වගේ රටක් ඇති වෙයිද කියන එක ඔබලට හිතා ගන්න පුළුවන්. හරි දෙයට හරි විදියට කතා කරන කොන්ද කිලින් තියාගෙන අවශ්‍ය වෙලාවට කතා කරන මිනිසුන් පිරිසක් මේ රටේ හිටිය යුතුමයි. මම කියන්නේ මේ ඔකෝම හොඳට ඉන්න මිනිස්සු වෙන්න ඕනේ කියලා. ඉතින් බුදුදහම ගැන වරදක් කිව්වොත් කෙලින් හිටගෙන අපි කතා කරන්න පුළුවන් තැනකට අපි
කෙලින්ින්න පුළුවන් සත්පුරුෂයෙක් අපි විය යුතුයි. අන්න ඒ තමයි රාවණාලා. එතකොට මේ රාවණා ශක්තිය හැම කෙනාටම තේරෙන්නේ නැහැ. එහෙම වුණා නම් මගේ සහෝදරයාට මේක තේරෙන්නේ නැහැ. ඒක මේ කැකෑරෙන ලේවලට, ඒ රටට ආදරය කරන ලේවලට පමණයි තරංග තේරෙන්නේ. එතකොට මේ අපේ රාවණ අපච්චිගේ ගේ රූපවලට කරලා ඒ කරන විනාශය ලංකා ඉන්දියාවේ ආදරය කරනවා වගේම ඊට වැඩි පිරිසක් රාවණයින්ට ගරු නිගරු කරලා බැනුම් අහලා බැනලා මේ 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 ස්ත්‍රී දූෂකයා කියලා කියලා තල්ලු කරලම දාලා තියෙනවා. එතකොට එහෙම වෙන්න වෙන්න ඇයි අපි ආදරෙන් රාවණය ගැන කතා කරන්නේ? ඒ තමයි සත්‍යවාදී බව. මම හැමදාම කියනවා වගේ. එතකොට මේ මහරාවණින්ගේ ශක්තිය ලංකාවේද කොහෙද මේ මුළු ලෝකෙම හැමතැනම හැම රටකම ගත්තම යම් කිසියෝ ප්‍රමාණයකට මේ ශක්තිය ගබඩා වෙලා තියෙනවා. මොකද අපේ මහරාවණින්ට තිබුණු ශක්ති මාලා හරහා ඒ රටවලට ගමන් කිරීමේ හැකියාව තිබුණා. කතා ඒ ගනුදෙනු කිරීමේ ශක්තිය තිබුණා. බොහොම මේ 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 දක්ෂ කාර්යශූර මිනිසුන් හිටි. එතකොට රාවණ නැගිටිලා කියලා කියන්නේ තරංග අර මහකුඩු කළ කන්දේ ඉඳන් මේ මේ නිදන් වෙච්ච ඒ මේ සිරුර නැගිටලා එන එක නෙමෙයි. ඒක පටල ගන්න එපා. මම දරන මතේ මම මේ කියන්නේ ඒක මේ ප්‍රායෝගිකයි. මම හිතන්නේ මාත් එකක වෙනවා ඇති. එහෙම එහෙම ශරීරයක් ආයි නැවත වරක් පිබිදිලා එනවා නම් තරංග ඒක බුදුදහමට අනුව ඒක බොරු කතාවක්. එහෙම නැහැ. රාවණී සමහර කියනවා ගල් ගුහාවක තියෙනවා සිරුර තියෙනවා. गोचर बुद्धुट मे लोगे බුදුන්ගේ බුදුවදන ජීවමානයිනේ ඈ එතකොට අල්ලා නබිතුමාගේ ඒ ඒකත් ජීවමානව යනවනේ එතකොට ඒ ඒ දේවල් නැති වෙන්නේ නැහැ එතකොට ඒ දේවල් නැති වෙන්නේ ලෝක විනාශයත් සමගම ගියා යනවා එතකොට මේ අපේ මේ රාවණ ශක්තිය නැගිටිනවා කියලා කියන්නේ අර වගේ පරිපූර්ණ මිනිසුන් නැවත වරක් නැගිටලා පිවිදෙලා එනවා හරියට හරි එහෙම වුණා දැන් මෙතුමී කිව්වා ඒ ඉන්දියාවේ තියෙන දෙවොල් ගැන ඈ එතකොට ලංකාවේ දෙවොලක් තියෙනවනේ ලංකාවේ දෙවොල් තිබුණා ඒවා විනාශ වෙලා ගියා. ඒ හොයා ගන්න ගොඩක් අමාරුයි. එතකොට අපි මීට අවුරුදු 50කට කලින් රුවන්වැලි සෑය ගත්තම බොහොම ගරා වැටිච්ච ස්වභාවයක් නේ තියෙන්නේ. 50කට 100කට කලින්. එතකොට ඒක පිළිසකර කරලා දැන්නේ හරිම ලස්සනට දැන් තියෙන්නේ. එතකොට ඒ වගේ මේ ඒ අවුරුදු 100කට කලින්. එතකොට අපි හිතුවම අවුරුදු 7000කට ඉතිහාසයන් අපි මේ කතා කරන්නේ. අපි මේ කතා කරන්නේ අධ්‍යාත්මික ශක්තියක් ගැන. අධ්‍යාත්මික එතකොට මේ අධ්‍යාත්මය ගැන කතා කරනකොට අපිට ඉතිහාසයට ගිහිල්ලා මේ කරුණු කාරණා මෙතන තිබ්බා කියලා කියන්න හරි අමාරුයි. එතකොට මේක මේ අපි ආයි නැගිටවන්න හදන්නේ අපගේ මේ හෙළ උරුමේ අපේ මේ නැගිටීම පිබිදීම. කොපමණ නිගා කරත් මේ ලෝකේ ඉන්න වැඩිපුරම නිගා දෙන නම තමයි රාවණා කියන්නේ. හැබැයි කොච්චර නිගා කරත් සත්‍ය නම් කොච්චර කරත් ඒ දේවල් හරියට නිකන් අර ගඟට දාපු ඉනි වගේ තමයි ගහගෙන යනවා හේතුව තමයි වැඩක් නැහැ කොච්චර නිගරු කරත් කොච්චර බැන්නත් එහෙම කරන්න එපා මොකද සත්පුරුෂයෙකුට වැරදිලා හරි වැරදියක් කිව්වොත් ඒක පවක් පිරෙනවා ඒ හින්දා බුදුන් දෙසූ පරිදි පිදියුත්තා පිදීමේ ගුණය මිසක් නෑකුන් වැඳීම මිසක් මෙතන කිසිම යටි අරමුණක් නැහැ දැන් ඔය කාරණාව කියනකොට අපිට තව කතා කරන්න තැන් ගණනාවක් තියෙනවා ලංකාවේ ගත්තත් උදාහරණ උනතන තව ගන්න තියෙනවා ජාත්‍යන්තරය තුලත් ඔබ කිව්වා වගේමත් මෙතුමී කිව්වා වගේමත් අපි කතා කරන තැන ගණනාවක් තියෙනවා අපි කෙටි විරාමයකට ගිහිල්ලා යලිත් වතාවක් එන්න සූදානම් වෙනවා මේ පිළිබඳව කතා බහ කරන්නට විශේෂයෙන්ම අපි මතක් කරනවා රාවණ වැඩසටහන දැන් වසර ගණනාවක් මාධ්‍ය ආයතන කිහිපයකම රාවණයන් පිළිබඳව කතා බහ කරන විශේෂ වැඩසටහන් පටන් ගත්තා නමුත් දිගු කලක් ඔවුන්ට ඉදිරියට යන්න උන්නේ නැහැ නමුත් සියත මාධ්‍යාලයෙන් ආරම්භ කරපු මේ කතාබහ මේ සාකච්ඡාව මේ වේදිකාව දවසින් දවස සුවිශේෂී කාරණාවන් පිළිබඳව කතාබහ කරමින් මෙවැනි සුවිශේෂී විද්වතුන් බොහෝ පිරිසක් මේ වැඩසටහනට කැඳවා ගනිමින් මේ වැඩසටහන දවසින් දවස ජනාදරයට පත් වෙමින් ඉදිරියට යනවා. ඉතින් එය තමයි යම් කාරණාවක් පිළිබඳව පැහැදිලි ඉලක්කයක් සහිතව පැහැදිලි කාරණාවක් තියාගෙන යමක් ආරම්භ කරලා පවත්වාගෙන යාමේ වටිනාකම විශේෂයෙන්ම අපේ ගරු සභාපතිතුමා රොෂාන්ත කාර්යපරම මහතා පිළිවෙත මේ මොහොතේ සිහිපත් කරන්න ඕන මේ වටිනා ගුවන් කාලයක් ලබා දීලා තියෙන රාත්‍රී කාලයක සතියකට දිනක් මෙලෙසින් ලබා දෙනවා කියන්නේ මෙවැනි කාරණාවකට ඒ තමත් සුවිශේෂී කාරණාවක් ලාභ පරමාර්ථයකින් තොරව මෙය කළ යුතු
කතාබහක්ලයුතු සාකච්ඡාවක් කියන තැන ඉඳගෙන එතුමා ඒ සඳහා ඉඩකඩක් ලබා දෙලා තිනවා ප්‍රියන්ත කාර්ය පෙරමුණ නම් වූ අපේ ජේෂ්ඨ උපදේශකතුමාගේ සිතුවිල්ලක් විදිහට ආරම්භ කරලා මෙය ඒ ක්‍රියාත්මක කිරීමේ තැනට ගෙනල්ලා එතුමා ආරම්භයේ පටන් මේ දක්වාම මේ සියලු දේවල් පිළිබඳව අධීක්ෂණය කරමින් බලා සිටමින් පසුපස සිටමින් සමහර අවස්ථාවලදී අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන මේ වේදිකාවටත් යම් යම් අවස්ථාවලදී ගොඩ වෙමින් එතුමාගේ දායකත්වය හැම මොහොතකදීම ලබා දෙමින් මේ කටයුතු ඉදිරියට ගෙනියන්නට සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. ඒත් එක්කම අපේ ජේෂ්ඨ නිෂ්පාදකවරයා සජීව බාලසූරිය මහතා මේ හැමදාමත් ආරම්භයේ පටන් මේ දක්වාම නිවැරදි පුද්ගලයන් මේ අසුන් වලට ගෙන්වමින් මේ වැඩසටහන නිවැරදිව සමාජගත කරන්නට අවශ්‍ය පසුබිම හැමදාමත් සකස් කරනවා. ඒත් එක්කම සමස්ත කාර්ය මණ්ඩලය මේ සඳහා ලබා දෙන දායකත්වය අපි මේ මොහොතේ මතක් කරනවා. විශේෂයෙන්ම හැමදාමත් මේ වැඩසටහන මේ තරම් සාර්ථකව කරගෙන යන අවස්ථාව ලැබෙන්නේ ආදරණීය ප්‍රේක්ෂක ඔබෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක. ඔබ අපිත් එක්ක හැමදාමත් රැඳිලා ඉන්න නිසා. ඉතින් ඔබටත් අපේ ගෞරවනීය ආදරය උදකරන ගමන් අපි යනවා කෙටි විරාමයකට. විරාමෙන් පස්සේ අපි කතා බහ කරන්න සාකච්ඡා කරන්න සූදානම් රාවණයන් ජාත්‍යන්තරය තුල ලබාගෙන තිබෙන තැන. එහෙම නැත්නම් රාවණයන් පිළිබඳව ලෝකයේ විවිධ රටවල් වල කොහොමද කතා කරන්නේ, කොහොමද මේ පිළිබඳව ලබා දීලා තියෙන තැන, මේ දේවල් හුඟක් වැහිලා ගිහිල්ලා තියෙන්නේ කාලයත් එක්ක. වැහිලා ගිහිල්ලා තියෙනවා සමහර අවස්ථාවලදී හුඟක් අය වහන්න උත්සාහ කරනවා. මේ දේවල් නිවැරදිව හඳුනාගෙන ඒ තැන් පිළිබඳව අපි කතා කරන්න සූදානම් සාක්ෂි සාධක සහිතව රැඳිලා ඉන්න අපි ඔබට ආරාධනා කරනවා. ඒ නිසාම වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානීය හෙළිදරව්ව අමතක වගිය අපේ පරපුරේ ලේ කුරුමේ සත්‍ය කතාව ජීවමාන මහා රාවණ වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානීය හෙළිදරව්ව අපට අමතක වගිය අපේ පරපුරේ ලේ කුරුමේ සත්‍ය කතාව ජීවමාන මහ රාවණ ජීවමාන මහරාවණ වැඩසටහනේ අපේ විරාමෙන් පස්සේ බොමුණ ගහනකොට අපි ජාත්‍යන්තරය තුල රාවණයන්ගේ නම සඳහන් වෙන ආකාරය, ඒ පිළිගැනීම තියෙන තැන කොයිතරම් ආකාරයකට එතුමාව සිහිපත් කරනවද, ඒ වෙනුවෙන් මොන මොන දේවල් කරනවද කියන කාරණාව මුල් වටේදී කතා බහ කළා. තමරශි මහත්මිය, දැන් විශේෂයෙන්ම මේ රාමායනය වගේ කෘති ගත්තාම සාහිත්‍ය තුල විවිධ කාරණාවන් සඳහන් වෙලා තියෙනකොට ලෝකයේ රටවල්වලත් මේ පිළිබඳව දැනුත් සාකච්ඡා කරන්න යම් යම් කාරණාවන් මූලික කරගන්නකොට එක තැනකදී නැගෙන ප්‍රශ්නයක් තමයි සීතා කියලා කියන්නේ රාවණයන්ගේ කවුද කියන ප්‍රශ්නයට උත්තර හොයනකොට සමහර තැනකදී අපිට අහන්න දකින්න ලැබෙනවා කියවෙනවා ඇය ඔහුගේ දියණියක් කියන කාරණාව. මොකක්ද මේ තැන පිළිබඳව යම් හොඩුවවන්න එක් අපිට කතා කරන්න තියෙන තත්ත්වය කොහොමද? ඔව්, දැන් අපි රාමායනය ගැන ගත්තොත් ඒකේ විවිධ ස්වරූපයන් සහ විවිධ ආකාරයෙන් ඒක රචනා වෙලා තියෙනවා ලෝකයේ රටවල්වල. දැන් ඔබ අහපු ප්‍රශ්නයත් එක්ක මේ රාවණ රජු සීතාගේ රාවණ රජුගේ දියණියක්ද සීතා කියන එක සම්බන්ධයෙන් ගත්තොත්, දැන් අපි වාල්මීකි රාමායනය ගත්තොත් වාල්මීකි රාමායනය සඳහන් කරලා තියෙන මේ ජනක රජු, ඒ කියන්නේ වර්තමානයේ නේපාලයේ ජනක්පූර්වල, ඒ කියන්නේ මේ සීසාන කොට නගුලෙන් සීසාන කොට පොළවෙන් ඇයව මතු වුණා. ඒ කියන්නේ ඇයව හිටියා කියලා. ඒ කියන්නේ ඇයට, ඒ කියන්නේ ජනක රජුට දාව ලැබුණු කෙනෙක් නෙවෙයි, දරුකමට හදාගත් දැරියක් තමයි සීතා පොළවේ සීසාන කොට කියලා. පොළවෙන් උපන් ජානකී විදිහට තමයි ඇයව හඳුන්වන්නේ. එතකොට ඒ අනුව එහි සීතාගේ දෙමෝපියන් කවුද කියන එක දක්වලා නැහැ. ජනක රජු ඇයව දූතනතුරේ තියලා හදා ගන්නවා කියලා තමයි වාල්මීකිගේ රාමායනේ තියෙන්නේ. ඊට පස්සේ ඔබ බැලුවොත් ජෛන රාමායනය කියලා වෙනම තියෙනවා සංඝදාස රචනා කරපු ජෛන රාමායනය. මේ ජෛන රාමායනයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා සීතා කියන්නේ රාවණ රජුගේ දියණියක් කියන එක. ඔබටම මේක පරිශීලනය කරලා බලන්න පුළුවන්.
මේ ජෛන රාමායනේ කියන විදිහට එක්තරා දෛවඥයෙක්ගෙන් රාවණ රජුට මේ සීතා කියන ඒ දියණිව මන්දෝදරියට ලැබුණාට පස්සේ දෛවඥයින් විසින් කියනවා ඇයගෙන් ඒ කියන්නේ වංශයට යම්කිසි ලොකු හානියක් විපතක් වෙයි කියලා. ඉතින් ඒ අනුව ඇයව රාජධානියෙන් පිටමං කරන්න කියලා. ඉතින් ඒ අනුව මේ සීතා කුඩා බිලිඳියව රාජධානියෙන් පිටමං කරනවා. ඒගොල්ලන් කියන්නේ කොපර් බොක්ස් එකක් වගේ එකක දාලා ඒ කියන්නේ මම පරිවර්තනයේ කියවන්නේ මම ඉංග්‍රීසි පරිවර්තනයේ ජෛන රාමායනේ කියවන ඒ විදිහට පිටත් කර හැරියා කියන එක. එතකොට ඒ අනුව තමයි දැන් ওই ජනක රජුට ඉන්පස්සේ සීතාව මුණ ගැහෙන. එතකොට ඒ අනුව ජෛන රාමායනේ අනුව අපිට පැහැදිලිව සාක්ෂි තියෙනවා රාවණ රජුගේ දියණියක් විදිහට සීතාව හඳුනාගෙන තියෙනවා කියන එක. ඊට පස්සේ අපි බැලුවොත් රාමායනේ තවත් තියෙනවා අද්භූත රාමායනේ කියලා තවත් ඒකේ අපි කියන්නේ එක එක වර්ෂන්ස් තියෙනවා කියලා ඒ වගේ අද්භූත රාමායනේ කියලා තවත් රචනාවච ලේඛනයක් තියෙනවා. එහෙදිත් දක්වලා තියෙන්නේ මේ සීතා කියන්නේ රාවණ රජුගේ දියණියක් කියන එක. දැන් වාල්මිකිගේ මේ රාමායනේත් ඒක නොකි දෙමව්පිය කවුද කියලා කියලා නැහැ නේ. ඒකෙත් කියන්නේ අර විදිහට සීසාන කොට ලැබුණා කියන එක. සහ ඊට පස්සේ දැන් ඔය ටිබෙට් වල වෙනම රාමායනයක් රචනා වෙලා තියෙනවා. ඔය මං හිතන්නේ මෙහි වැඩසටහනේදී කලින් දවසකත් මම ඒ ගැන සාකච්ඡා කරා. ඔය සේදමාවත ආශ්‍රිතව ටිබෙටේ ඉපැරණි ලෙන් සංකීර්ණ වල කැණීම් කරනකොට ඉපැරණි පුස්කොළපොත් කිහිපයක් හමු වුණා ටිබෙට් රාමායනය සම්බන්ධයෙන්. ඒකට මේ පුස්කොළපොත් වලින් කිහිපයක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට පවා රැගෙන ගිහිල්ලා තියෙනවා. මේ ටිබෙට් රාමායනය සඳහන් වෙලා තියෙන්නේ සීතා කියන්නේ රාවණ රජුගේ දියණියක් කියන දේ. ඒ වගේම තමයි තව උත්තර පුරාණයේ කියලා ගුණපත්‍ර කියන කෙනා රචනා කළ තියෙන උත්තර පුරාණයේ කියන කෘතියත් සීතා රාවණ රජුගේ දියණියක් බව සඳහන් වෙලා තියෙනවා. එතකොට අපට මූලාශ්‍ර රාශියක් ලැබෙනවා ඓතිහාසික මූලාශ්‍ර පරිශීලනය කරොත් සීතා කියන්නේ රාවණ රජුගේ දියණියක්. දැන් අපේ රටේ මං හිතන්නේ පසුගිය වැඩසටහනේදීත් අපි සාකච්ඡා කරා අපි කොහොඹා කංකාරී ශාන්ති කර්මය අපි කරනවා. වලියක් මංගල්‍ය අපි කරනවා. දැන් කොහොඹා කංකාරී ශාන්ති කර්මය අපි කරන්නේ ඒ කියන්නේ කොහොඹ දෙවියන් සහ මේ මලේ රජු සහ ඒ වලියක් තුන් කට්ටුව කියලා දැන් මලේ රජුගේ උපත ගැන කත්තොත් මේ මලේ රජුගේ උපත සීතාගේ දරුවෙක් විදිහට තමයි මලෙන් උපන් කුමරු මලේ රජු කියලා හඳුන්වලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ රාජාවලියෙත් මම එක වැඩසටහනකින් කතා කරා මේ රාජාවලියේ මේ 56 පිටුවේ අපි බැලුවොත් එහි දක්වලා තියෙන විදිහට කොහොඹා කංකාරී ශාන්ති කර්මයේ දැන් දක්වලා තියෙනවා මෙහෙම. ඒ ගැන සඳහන් කරනකොට රාජාවලිය 56 පිටුවේ දක්වලා තියෙනවා මේ සීතාගේ කුස උපන් කුමරා සඳලි දුනම් විය මලෙන් උපන් කුමරා මල රජ විය ඊතන ගසින් උපන් කුමරා කිත්සිරි නම් විය රාජාවලි වාර්තා වෙන ඒ මල රජ මොනර යතුරු පැදගිය බිසව ඇති කරපු කුමාරයෝ දැනගත යුතුයි. එතකොට අපි කොහොඹා කංකාරිය පවත්වන්නේ එහි මූලික කරගන්නේ මේ සීතා දේවියගේ දරුවා මලය රජු. එහෙමනම් මේ කියන්නේ රාවණ රජුගේ මුණුබුරෙක්. සීතා රාවණ රජුගේ දියණියක් නම් සීතාට ඉපදෙන දරුවන් රාවණ රජුගේ මුණුබුරු මිනිබිරියන් විය යුතුයි. ඒ දරු දැරිය. එතකොට දැන් ඇයි කොහොඹා කංකාරියට මේ සීතාගේ දරුවන් මෙතරම් සම්බන්ධ වෙලා තියෙන්නේ? දැන් මේක ඉන්දියාවේ කොහෙවත් මෙවැනි ශාන්ති කර්මයක් අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැනේ. ඊළඟට අපි ගමු වලියක් මංගල්‍ය. අපේ ලංකාවේ වලියක් මංගල්‍ය හැටියට අපි කොහොනේ දළදා පෙරහැර අවසන් වුණාට පස්සේ දළදා පෙරහැරේ හිටපු වලිය ඇතුන් සහයි හිටපු ශිල්පීන්ට අපි අනුග්‍රහ දක්වලා අපි වලියක් මංගල්‍ය කරනවා. එතකොට මෙහිදී මූලික වෙන්නේ වලියක් තුන් කට්ටුව කියන දේවතාව. එතකොට මේ දේවතාවුරු තුන් දෙනාත් මේ සීතාගේ දරුවන් තිදෙනා. ඒ ගැන කොහෙද මේ සිංහල දේව පුරාණය කියන කෘතිය ඔබ පරිශීලනය කරලා බලන්න. එතකොට එහි පැහැදිලිවම දක්වලා තියෙනවා ඒ කතාන්තරය කොහොමද වුනේ කියන එක. එහි ඔබ මේ සිංහල දේව පුරාණය කියන කෘතිය බැලුවොත් ඒකත් මේ රාජාවලිය අනුසාරයෙන්ම රචනා කරලා තියෙනවා. 430 පිටුවේ එහි දක්වලා තියෙනවා මේ සීතාගේ දරුවන් තිදෙනා හරහා තමයි මේ වලියක් තුන් කට්ටුව හැටියට හඳුන්වන්නේ ඔවුන් තිදෙනා කියන එක. සහ ඒක පත්තිනි දේවියගේ අංකෙලියටත් මේ වලියක් තුන් කට්ටුව සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් එහෙනම් මේ රාවණ රජුගේ මුණුබුරු පරම්පරාව තමයි මේ වලියක් මංගල්‍යයේදී අපි වලියක් තුන් කට්ටුව හැටියට හඳුන්වන්නේ. ඉතින් මේ පිළිබඳව ඔබට ගවේෂණය කරලා බලන්න පුළුවන්. ඇයි වලියක් මංගල්‍යයේදී අපි සීතා දේවියගේ දරුවන් තිදෙනාව මුල් කරගන්නේ සහ කොහොඹා කංකාරියේ මලේ රජු විදිහට අපි සීතා දේවියගේ දරුවෙක්ව පිළිගන්නේ ඇයි කියන එක. එහෙනම් අපේ රටේ සංස්කෘතියත් එක්කම මේ රාවණ ඉතිහාසෙ බැඳිලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් අර අපි ලංකාව තුල රාවණ ඉතිහාසය ගැන අපි සෑහෙන කතා කරලා තියෙනවා. මං හිතන්නේ මේ මුළු වැඩසටහනේ මේකට සාක්ෂි අපි බොහෝ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි ජාත්‍යන්තරයේ මේ රාවණ සංකල්පය කොහි විදිහට තියෙයි කියලා දැන් තායිලන්තය ගැන කතා කරා වගේ තායිලන්තේ දැන් එයාපෝට් එකේ වගේම සිද්ධස්ථාන තියෙනවා. දැන් ඔය එමරල් බුද්දින එක එහෙම සිද්ධස්ථාන ඇතුලේ ජයින්ට් ග්‍රීන් ස්ටැචුස් කියලා එක හඳුන්වලා තියෙන මේ රාවණ රජුගේ
ප්‍රතිමාව තමයි සිද්ධාස්ථාන ඇතුලේ තියෙන්නේ. කියන්නේ බෞද්ධ සිද්ධාස්ථාන ඇතුලේ තේ සිද්ධාස්ථාන වල ආරක්ෂකයා විදිහට දැන් ඔබට චාරූප පේනවා ඇති. ඒක නිල් පැහැයෙන්, කොළ පැහැයෙන් සහ ඉතාමත් අලංකාර විදිහට වර්ණවත්ව ඉතාමත් අර විශාල සිරුරක් සහිතව ආරක්ෂකයෙක් විදිහට රාවණ රජුව තායිලන්තයේ චාරූප කිහිපයක් ඔබට දැන් පේනවා ඇති දක්වලා තියෙන ආකාරය. ඊට පස්සේ ඔව්. එක කාරණාවක් තියෙනවා දැන් සීතා පිළිබඳව කතා බහ කරනකොට ඔය කියපු කාරණාත් එක්ක දියණියක් කියලා කියපු තැන කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. රාවණයන් නැයි එහෙනම් සීතාව ගෙනල්ලා මෙහෙම හිර කරගෙන තියාගෙන හිටියේ කියන කාරණාව. ඔව්. එතකොට ඒ වෙනුවෙන් ලොකු සලස්මවල් ගණනාවක් දැනින් තැනට ගෙනිච්චා. මේ ලොකු ආරක්ෂාවක් තිබ්බා. ගුහා යට තියාගෙන හිටියේ, පොළොවේ යට තියෙන ගුහාවල තියාගෙන හිටියා. ඔහොමම කතා අපිට අහන්න තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? තමන්ගේ දරුවෙක් ඇයි එහෙම හිර කරගෙන ඉන්නේ? ඔව් මම හිතන්නේ දැන් ඒ කතාන්තරය යනවනේ සුපර්ණිකාට වෙච්ච අසාධාරණ සමග තමයි රාවණ රජු ගිහිල්ලා මේ සීතාදේවිය ඉන්න දණ්ඩකාරණ්‍යයට යන්නේ. සමහර විට දැන් මේ කියන විදිහට ඉන්න අනතුරුව වෙන්නේ නැති අය දියණියක් විදිහට දියණියක් බව දැනගන්නට ඇත්තේ කියන එක අපිට හිතන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් අපි දැන් රාම කියන කෙනා ඉන්දියානු වැසියෙක් විදිහටනේ අපි සලකන්නේ. ඉතින් ඒ අනුව රාවණ රජු සීතා දේවිය මෙහෙට රැගෙන එන්නේ නැති. නමුත් පසුව දැනගන්නට ඇති මේ තමන්ගේ දියණිය කියන එක. ඒතර රාවණ රජුගෙන් කිසිම කරදරයක් සීතා දේවියට සිදුුනේ නැහැ. ඒ කියන්නේ රාම සම්පූර්ණයෙන් ලංකාව ආක්‍රමණය කරන්න හේතුව තමයි මේ සීතාව නැවතත් රැගෙන එන්නේ. ඒක යම් කිසි ආකාරයෙන් දේශපාලන ගනුදෙනියක් වෙන්නත් පුළුවන් ඒ කාලේදී. අපිට ඒක හරියටම කියන්නට හැකියාවක් නැහැ. නමුත් රාමායනයේ රචනා වෙලා තියෙන මූලාශ්‍ර එකක් ඇරෙන්න අනිත් හැම දෙයකම කියනවා සීතා කියන්නේ රාවණ රජුගේ දියණියක්. එතකොට ඔවුන් ඒ දැනගන්න නම් ඒක පසු කාලීනව අනාවරණය වෙලා තියෙනවා මෙහෙම දෙයක් තමයි කියන එක සහ සීතාගේ දරුවන් අපේ ලංකාවේ සංස්කෘතික අංගවලට මේ තරම්ම බද්ධ වෙලා තියෙනයි කියන එක. හොඳයි අපි තවදුරටත් කතා කරමු ඒ පිළිබඳව. ටොනි මහත්මයා දැන් මේ කියපු කාරණාත් එක්ක ඔබට මොන වගේ අදහස්ද ඉදිරිපත් කරන්න තියෙන්නේ මේ කාරණාවලදී? මම පටන් ගන්න නම් දැන් රාම කියලා කියන්නේ චන්ද්‍ර වංශිකයෙක්. චන්ද්‍ර වංශිකයෙක්. එතකොට රාවණ කියලා කියන්නේ සූර්ය වංශිකයෙක්. එතකොට අපි රාම වඳිනකොට චන්ද්‍රයා වඳිනකොටත් මේ රාම ගැන කියවෙනවා. එතකොට මේ වචනේ පළවෙනි පාරට මගේ මේ වැඩසටහනින්ම කියවෙන නමක්. ඒකේ තියෙනවා චන්ද්‍රදේවීට වදින ගාථාවක් එක. ඕම් ආකර්ෂේ මහදේවි රාම මාම් යේ ත්‍රිපූරි දේවදවෝෂි තුභියම් දාසියම් යංජිතම්. රාම වැඳපු රාම වංශක මුල් කරගත් මේ ඔබ වහන්සේට අප නමස්කාර කරනවා කියන එක තමයි ඔතනින් යන්නේ ඔය මන්ත්‍රේ. ඒතොර අපි වදිනකොට අපි කියනවා ඕම් සූර්ය මස්තු නමෝ රාවණං දසබල සේනා සමාගමං දරිද්‍ර දුක්ඛ විනාශාය දසස් රාවණ නමෝ නමං. දැක්කද ඉරහඳ අපි පටලගත්තේ නැහැ. එතකොට අපි සූර්ය වංශිකයෝ. ඒකනේ අපේ කොඩියට සූර්යා එන්නේ. එතකොට අපි ගරු කරා. සෝබාදාමට ගරු කරා. සූර්ය වංශිකයන් හැටියට මේ මහරාවණින්ගේ නම මේ මේ ප්‍රචලිත වෙන්න කලින් උන්වහන්සේ කවුද කියන එක අපි ඉස්සලා අඳුර ගන්න ඕනේ. ස්ත්‍රී දූෂකෙක්වත් ස්ත්‍රීන් හොරකම් මේහන කෙනෙක්වත් නෙවෙයි. හේතුව තමයි මේ සත්පුරුෂෙක්. එහෙම නැතිනම් පෞරුෂත්වයේ අතින් ඉහළ අතිධාරිතාවක් තියෙන පුරුෂයෙක් කවදාකවත් ස්ත්‍රියක් සොරකමේ යන්නේ නැත, අවශ්‍ය නැත. ඔහුට ස්ත්‍රී ආකර්ෂණය හෝ වේවා, මිනිසාකර්ෂණය හෝ වේවා, ඕනම සබාදාමේ ආකර්ෂණය වේවා, එය බැබලෙන දෙයක් නම් අනිවාර්යෙන්ම එයට එකතු වෙනවා. එතකොට මිනිසුන් හැමතිස්සෙම ගල් ගහන්නේ, කපන්න හදන්නේ උසගස්. දඩයන් කරන්නේ තේමයි. එතකොට පරිස්සම් වෙන්න ඕනේ මිනිසුන් හැටියටත් උසගස් තමයි වැඩිපුර කැපෙන්නේ. පොඩි ගස් වැඩක් නැහැ. ඒ වගේ අර වගේ සත්පුරුෂයෙක්ව කැපෙන සම්භාවිතාව වැඩි. එතකොට උන්වහන්සේට නමපට බඳිනවා සීතාව අරගෙන ගියා කියලා. ඉතින් සීතාව අරගෙන ගියේ යම්කිසි ප්‍රශ්නයක් වෙලා අපේ මේ එන සාහිත්‍ය අනුව සහ ඒ දැනෙන විදිය මේ මෙච්චර කල් අපි ඉගෙනගත්ත දේවල් අනුව සහ මේ තමාගේ මනසට හැඟෙන දෙයක් තියෙනවා. ඒ තමයි යම්කිසි දෙයක් වෙලා මෙහෙට ගෙනාවා. ගෙනල්ලා ඉවර වෙලා මෙහි පරිස්සම් කරලා මෙහෙ තිබ්බා මිසක් එයාට ඇවිල්ලා බලා මේ බලන්න මෙහෙ ඇවිල්ලා එන්න පුළුවන්ද කියලා වාට සීතාව අරන් යන්නවා ඔච්චර ආදරේ නක් කියලා අපි රාමට කිව්වා. එතකොට එයා ඇවිල්ලා ඉතින් වහින් ඔරෝ එන්න නැතුව කෙලින්ම එන්න නැතුව අවුරුදු 12ක 13ක කාලයක් නේද පුතේ. ඒ ඇවිල්ලා එයා ඇවිල්ලා ඉතින් ඔච්චර ආදරේ නම් ඔච්චර හරි කෙලින් එක්කෙනෙක් නම් අපේ රාවණපත්තිට හැප්පෙන්න පුළුවන් නම් ඇයි අවුරුදු 12ක කාලයක් මේ වටේ කෙලින්ම ඇවිල්ලා ගහලා අල්ලන්න ඕනේ. හරි ඒක අනිත් එක ස්ත්‍රියක් හින්දා අනිත් එක රාවණින්ට එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා කියන්න හේතුව තමයි ඒ සද්ගුණවත් භාවය පිරුණු අධ්‍යාත්මික පුද්ගලයා කවදාක්වත් ඒ වගේ නරක වැඩක් කරන්නේ නැහැ. කීරවත් එහෙම වෙන්න බෑ. බෝධිසත්වවරයෙක්. රාවණින් බෝධිසත්වවරයෙක්. එතකොට ඒ බෝධිසත්වවරයාට මේ මඩ ගහලා හෝ යම් කිසි දෙයක් කරලා එහෙම දෙයක් කියන එක පුදුම වෙන්න දෙයක්වත් නෙමෙයි. බුදුන්ටත් ගල් පෙරළුවා. බුදුන්ටත් අද වෙනතුරු එක එක දේවල් වෙනවානේ. එතකොට රාවණින්ට ඒ වගේ නමක් පට බැඳලා
දුර්වල කරලා තනි කර ඒක බිමට දාන්න තමයි දුර්වලයාගේ උත්සාහය. මොකද මේ nari වැඩිපුර බෝ වෙනවා. සිංහහින්ට වැඩි. එතකොට අපේ ජාතියත් එහෙමයි. එතකොට සත්පුරුෂුත් එහෙමයි. ඒ හින්දා ඒ රාවණ නම එසේ මෙසේ නමක් නෙමෙයි. අවුරුදු ලොකු කාලෙක ඉඳලා උන්මාසයේ පරිණත වුණේ කවදාක්වත් මේ ඔය වගේ වැඩක් වෙන්න නෙමෙයිනේ. ඒක සාමාන්‍යයෙන් ඒක හදාාරනකොට තේරෙනවා. එතකොට උන්වහන්සේ මේ මේ ශිව දෙවියන්ගෙන් මේ කෛලාස පර්වතයේදී ඒ සඳහා ඔබ මුලාස යම් කිසි ප්‍රමාණයකට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ මේ අපේ ශිව දෙවියෝ එතකොට ඉන්දියාවේ ඉන්නවා කියලා තමයි අපි එතනදී කියන්නේ. එතකොට මේ මේ පොඩි කාලෙ දැන් හිතන්නකො මෙහෙම දෙයක්. දැන් මම දෙයක් ඉගෙන ගන්නකොට මම ගුරුවරයෙක්ගේ පසුපස යනවා. ඒ ගුරුවරයාගේ පසුපස ගිහිල්ලා දෙයක් ඉගෙනගෙන අපි ඉදිරියට යන්න බලනවා. එක තැනින් අපි හිර වෙලා ඉන්නේ නැහෙනි. එතකොට මේ අපි ඉදිරියට යන්න ඕනේ කියලා ඒක දැනගෙන ගොඩාක් පරිණත වෙන්න ඕනේ. ගොඩාක් දේවල් ශාස්ත්‍ර තියෙනවා හදාරන්න, එක එක වේද තියෙනවා හදාරන්න. ඉතින් මේ ශිව දෙවියන් තමයි ශිව පච්චේ තමයි එතකොට ගුරුවරයා. එතකොට ශිව දෙවියන් ගාවට ගිහිල්ලා හැමතිස්සෙම ගිහිල්ලා කරදර කරනවා නෙමේ ඉඟරගෙන ඉන්නකොට. ඉතින් අපේ රාවණින් කොච්චර දක්ෂද කියලා කියනවනම් කොච්චර දක්ෂද කියලා කියනවනම් ශිව තාණ්ඩවයේ හොයලා බලන්න කොච්චර දක්ෂද කියලා හොයලා බලන්න ඉතිහාසය හොයලා බලන්න. ඒ ශිව තාණ්ඩවයේ තියෙන වචන පේලියක් වචනයක් ගානේ තියෙන අර්ථය සාමාන්‍ය පිරිමියෙකුට මිනිහෙකුට මිනිස්සෙකුට කරන්න බැරි දෙයක්. ඉතාම ප්‍රබල වචන තියෙන ඒ වචන බිත්තියේ වැදිලා එන තරම් හරි මේ මේ ශක්තියක් තියෙන වචන. ඉතින් ඕක මේ අපේ මේ පුරාණේ තියෙනවා මේ හරි රසබර කතාවක්. ඉතින් මේ ශිව දෙවියන්ට මේ ශිව තාණ්ඩවය හදාගෙන කියාගෙන එනවලු. ඒ එනකොට එන්න බෑ. මොකද ශිව දෙවියන් ඉන්නේ කෛලාසකූටේ භාවනා යෝගීව. එතකොට උමයාංගනී මාතාව එතකොට බිරිඳ කියනවා ඉතින් මෙහෙම එන්න එපහා මේ පොඩි වැඩක ඉන්නේ භාවනා කරනවා ධ්‍යාන බින්දිනවනේ ඉතින් ඒවා ඉන්න කියලා. මොකද රාවණින් කියන්නේ ලොකු වයසක එක්කෙනෙක් නෙමෙයි එතකොට. එතකොට උන්වහන්සේ ආයි පාරක් කරදර කරනවා. ඉතින් මේක බැරිම පෙරත්තටම ශිව දෙවියොන්ට මේක දරා ගන්න බැරුව ශිව දෙවියන් අහනවලු මේ මොකටද මේ ඇවිල්ලා ඉන්නේ මේ. මොකද හරි මොකද දැන් ඊයවහ ගිහිල්ලා මේ සතුටට. එතකොට දැන් මේක කියන්න ඕනේ රාවණින්ට ශිව දෙවියොන් වෙනුවෙන්. එතකොට ශිව දෙවියන්ට බොහොම කේන්ති යනවලු. එතකොට කියනවා කෛලාස පර්වතයට පයින් ගැහුවලු ගලක් ඇවිල්ලා කෙලින්ම ඇඟට වැටෙන. එතකොට ඇඟට වැටෙන්නේ කොහොමද? අතකට තමයි වැටෙන්නේ. ඒ අතේ තියෙනවා පොඩි රාවණ හත්ත කියලා එකක්. ඒක තමයි හරි සිඳුදු සෞම්‍ය හරිම මිහිරි හඬක් තියෙන්නේ. ඉතින් එක අතක එක තියාගෙන ඉන්නකොට පාර්වති මෑණියනුත් කියලා කිව්වලු. ඉතින් හොයලා බලන්න මේ කතාව මේක බොහොම ඉතිහාසගත කතාවක්. ඕක දැන් මෑත කාලිනෝ අපේ ඔය මේ සංගීත ශිෂ්‍යයටත් ආපු අපේ ඔව් රාවණ හත්ත හරිම මිහිරි හරිම සුවිශේෂී කාරණාවකට බවට පත්ලා තිනවා භාණ්ඩයක් බවට පත්ලා තිනවා. මේ ඉදිරිද මේ විලෝද කතා බහ ගන්න සූදානම් වෙනවා. මේ වැඩසටහන තුළ විශේෂම අපේ දිනේෂ් සුබසිංහ සංගීතඥයා මේ පිළිබඳව හුඟක් දේවල් කතා බහ කරා. ඔහු ඉන්දියාවේ ගිහිල්ලා මේ පිළිබඳව හොයා බලලා ඔහු ඒක ඉදිරිපත් කරපු පුද්ගලයෙක් විදිහට මෑත කාලිනු අපේ පරපුරේ කෙනෙක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. අපි ඒකන කතා කරමු ඉස්සරහට. හොඳයි. එතකොට ඒ රාවණ හත් අතේ තියාගෙන ඉන්නකොට පාර්වති මෑණියෝ ගිහිල්ලා ආයි පාරක් කියනවා මොකද්ද ඔය ළමයාට කරේ එහෙම කරන්න එපා. එයා ආවේ වැඩක් කරන්න. අපි කතා කරන භාෂාවෙම කියමුකෝ. එහෙනම් මොකටද ඇවිල්ලා තියෙන්නේ? මොකද්ද කියන්න කියනවා. එතකොට තමයි කියන්නේ ශිව තාණ්ඩවය. ඒ ශිව තාණ්ඩවය කියන්නේ මේ හිතලුවක් නෙමෙයි. ඒක මිහිරි කටහඬින් මිහිරි ලෙස වචන හරියට උච්චාරණය කරලා ඒක කිව්වම ශිව තාණ්ඩවය අහපු ශිව දෙවියන් පුදුම සහගත වෙනවා. සාමාන්‍යයෙන් ගන්නකෝ දැන් මාව අරගෙන මාව මේ අරගෙන යම් කිසි විදිහට මේ විවේචනය නෙමෙයි අපි උසල තිබුණොත් අපිත් කැමති වෙනවනේ එයා කියන්නේ මොකද්ද සා එයාට ආ එන්න මොනවාද ඕනේ කියලා අහන්න. එතකොට මේ ශිව තාණ්ඩවයේ වචන ටික දැක්කම ආපු ශිව දෙවියන් වැනි මහා උත්තරීතර කෙනෙක් මොකද්ද ඕනේ කියන එක අහලා අවශ්‍ය දේ දෙනවා. ඒකෙදි යම් කිසි ප්‍රමාණයකට මම කියන්නම් ජටාට වී ගල ජල ප්‍රවාහ පාවි තස්තලි ගලේ වලම්බෙ ලම්බි තාංග තංග තුංග මාලිකා ඩම 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 නාරවත්ත පරවයම් තරාර්ථණ්ඩ තාණ්ඩවම් තනෝ තුන ශිව ශිවම් වචන හරියට මුහුදු රැළ වගේ වචන උච්චාරණය. ඉතින් ඕකෙන් 16ක් තියෙනවා ශිව දෙවියන් වර්ණනාව මේ තියෙන්නේ. එතකොට ශිව දෙවියන් උනුත් බලනවා ඇයි මෙහෙම මෙහෙම දෙයක් වහා කියන්න තරම් කියලා තමයි ශිව දෙවියන් දෙන්නේ. ශිව දෙවියන්ගේ ඊළඟ පියවර මොකද්ද? එතකොට තමයි අහගෙන යන්නේ. අන්න ඒ වගේ ඉගෙනින් ගන්න පාඩමක් තියෙනවා තරංග. ඇයි මොකද්ද? අපි ගාව යම් කිසි කෙනෙක් ගාව දන්න දෙයක් තියෙනවා. ඔබ ගාවත් එහෙමයි මගේ ගාවත් එහෙමයි. අපේ මිනිසුන් මේ දැනගන්නේ නැහැ. ඉතින් ඒක දන්නේ නැති හින්දා තමයි හැමදාම එකම තැන පල් වෙන්නේ. එක එක්කෙනාට ගරහන්නේ. එක එක්කෙනාට ඇඟිලි දික් කරන්නේ. අපි තව කෙනෙකුට ඇඟිලි දික් කරොත් අපට ඇඟිලි හතරම අපේ පැත්තට දික් වෙනවා. එතකොට ඒ හින්දා අපි දෙයක් ඉගෙන ගන්න ඕනේ.
ගුරුවරයා ගාව දෙකට නැවිලා දන්න කෙනෙක් ගාව අපි හොඳ මේ පාත් වෙලා දෙයක් අපි ඉගෙන ගන්න ඕනේ අපේ දේ අපි තමයි එතකොට තමයි අපි ඒ සඳහා සුදුස්සෙක් වෙන්නේ අපේ ඇඟට එක පත්තියන් වෙන්නේ කන කෑම එක උනත් පොඩ්ඩක් හිතලා කන්න ඕනේ අහක බලාගෙන ෆෝන් එක බොබ කාලා හරියන්නේ නැහැ නේ අපි මේ කන කෑම කාලා කොච්චර මාන්සි උනාද අම්මා කොච්චර මාන්සි උනාද මේකේ ගොවියෝ මේකේ මේ සත්තු කොච්චර මැරෙන්නේ නැද්ද මේකෙනුත් එහෙනම් මට මේකට මේ කියලා ඒක කනකොට මේක මේක කන කෑම ගැන ඒකත් යම් කිසි විදියට අර ශිවදේවියන් දුන්නු වරමත් ශිවදේවියන් දුන්නු වරමත් එක්ක ඒ කියන්නේ ඒක පාඩමකින් එන්නවා ඊළඟ ස්ටෙප් එකකින් එන්නවා හරි මේක කරන්න ඊට පස්සේ තමයි උන්වහන්සේගේ ගමන යන්නේ එතකොට මම මේක ඒ කතාව කියලා ඉවරයි එතකොට දැන් එනවා මම ඉන්දියාවේ එක ක්‍රමවේදයක් තියෙනවා පූජාවක් තියෙනවා උත්සවයක් තියෙනවා රාක්ෂස බන්ධන රාක්ෂස බන්ධන ඔබට හොයලා බලන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා මේ රාක්ෂස බන්ධන කියලා කියන්නේ දැන් මම තව තැනතියකට අතේ පටියක් ගැට ගැහුවොත් ඒ පටිය ගැට ගැහුවොත් ඒකෙන් කියන්නේ මම ඔයාව මගේ දියණියක් වගේ මගේ සහෝදරියක් වගේ මම ඔබ ආරක්ෂා කරනවා සහෝදරියක් වගේ ඔව් ආරක්ෂා කරනවා කියලා සහෝදරියක් වගේ ළඟ ඉන්න කෙනා මම ඊට පස්සේ අරයට මෙයා ගැන සැක හිතෙන්නේ නැහැ ඔබ දන්නවද ඒ රාවණීන් සීතට කරපු පොරොන්දුවත මතක් වෙන්න තමයි මේ රාක්ෂස බන්ධන් කියන මේ උත්සවය මේ පූජාව කරන්නේ ඒක අද ඉන්දියාවේ හැමදාම කරන දෙයක් ඒහිඳා ඒකත් ඔබ මතක තියාගන්න ඒක අපි නොදන්නා වුණාට ඒ ඉන්දියානුවන් හරි ඔබ හිතන්නකෝ මස් මාංශ කන්නේ නැහැ කිව්වොත් කන්නේ නැහැ ඒ එතකොට ඒගොල්ලෝ මේ වගේ පිළිවෙතක් කරනවා කිව්වොත් ගොඩක් ඉන්නේ මේ මිත්‍යා දෘෂ්ටික කට්ටිය ඒත් ඒ උන් ගාව යම් කිසි දෙයක් තියෙනවා එතකොට ඒ රාක්ෂස බන්ධනේදී අදාළ තැනත්තියට ඒක ගැට ගැහුවට පස්සේ ආයි ඒ තැනත්තිය මේ තැනත්තත් එක්ක මේ මොනවාද වෙන වෙන ඇසුර වලට යන්නේ නැහැ එතකොට දන්නවා එයා මේක බැන්දේ මට මාව සහෝදරියෙක් වගේ මාව ආරක්ෂා කරනවා කියලා දැනෙද්දී ඉතින් බලන්න ඉතින් එතනින් අපිට ගන්න පුළුවන් ගොඩක් දේවල් ওই කතා ටිකේම තියෙනවා දැන් මේ කාරණා පිළිබඳව මේ විදිහට කතා කරනකොට අපිට යන්න තියෙන තැන් ගණනාවක් තියෙනවා ඔබ ලංකාව පිළිබඳව කතා බහ කරලා ජාත්‍යන්තරය පිළිබඳව යම් කාරණා කිහිපයක් කතා කරා එතකොට සහෝදරියක් විදිහට කොහොමද දියණියක් විදිහට වගේ තැනකදී කතා බහ කරන සීතාවන් පිළිබඳව යම් යම් අවස්ථාවන් තියෙනවා කියන කාරණා මේ සියලු කාරණාවන් එක්ක අපි තවත් ජාත්‍යන්තරයේ පිළිබඳ තියෙන தત્ත්වය මොකක්ද කියන එක අවධානය යොමු කරත් එම ඔබතුමියට ඇති අවස්ථා ගන්නවක් අපිට ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම විවිධ කෘතින්හරහා සහ සාධක හරහා ඡායාරූප හරහා මේ පිළිබඳව අපිට කතා බහ කරන්න ඉඩකඩක් තියෙනවා ඒක නිසා අපි කැමති ඒ ජාත්‍යන්තරයේ තියෙන තන මොකක්ද කියන එක දැනගන්න ඔව් දැන් අර කෛලාශ කූටේ රාවණ රජු විසින් ඔසවීමට තරම් රාවණ රජු ශක්තිවන්තයෙක් වූ බව ඉන්දියානු කැටයම් වල පවා දක්වලා තියෙනවා දැන් ඔබට මේ සමීප ඡායාරූප දක්වන්න හැකියාවක් තියෙනවා නම් මේ එල්ලෝරා प्रदेश गुहावल रावण हत्ये वायमीन कोहमद रावण रजु शिवतांडवे कैलाश कूटे गायनाकरणाकारे कटयम करपु එවගේම අපි දැන් අපි ඉන්දියාව ගැන මෙතරම් ඉන්දියාව සහ තායිලන්තය ගැන අපි අද කලින් කතා කරේ තවත් බොහෝ රටවල් තියෙනවා මේ රාවණ රජුගේ සිතුවම් කැටයම් කරපු ඔබ ඇන්කෝර් වට ටෙම්පල් එකට ගියොත් ඒ කියන්නේ කාම්බෝජේ
එහි විශේෂයෙන්ම ඔබට දැක ගන්න පුළුවන් මේ රාවණ රජුගේ කැටයම් මේක සමීප ඡායාරූපයක් ලක් කරන්න පුළුවන් නම් ඒවර එහි දක්වලා තියෙනවා මේ රාවණ රජුව කැටයම් කරලා තියෙන ආකාරය කාම්බෝජේ. ඒ කියන්නේ කාම්බෝජේත් මේ රාවණ රජුට ඉතාමත් සුවිශේෂී ස්ථානයක් ඔවුන්ගේ සාහිත්‍ය සහ සංස්කෘතිය මූර්ති සහ කැටයම් කලාව තුළ ලබා දීලා තියෙන ආකාරය ඔබට දැක ගන්න හැකියාවක් තියෙනවා. ඒතර මේ තියෙන කාම්බෝජේ සිතුවම. ඉන්පස්සේ අපි බැලුවොත් මේ තියෙන්නේ කාම්බෝජයේ තවත් සිද්ධාස්ථානයක ඔබට දැක ගන්න හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ රාවණ රජුගේ හිස් 10ක් මෙහි ඔබට දැක ගන්න පුළුවන් මේක සමීප කරොත් සහ ඒ කිහිපයක් දක්වලා තියෙනවා. ඒ කියන්නේ කතරම් ශක්තිවන්තයෙක්ද කියන එක තමයි එහි දක්වලා තියෙන්නේ රාවණ රජු. මේකත් මේ ශිව තාණ්ඩවයේ කෛලාශ කූටේ ඔසවමින් ගායනා කරන ආකාරයක් තමයි මෙහි සම්පූර්ණ චිත්‍රය ඔබ ගිහිලා නිරීක්ෂණය කරොත් ඔබට කාම්බෝජයේදී දැක ගන්න හැකියාවක් තියෙනවා. इन पास मेती वियटनामे वियटनामे तीन वियटनाम म्यूसियम के रावण रजु के कटेम खड़ियर तम मेक तपट हूँ मे हमेकेम रावण रजु के शक्ति पेंडुम कल तीन दस कैन गणना वक् सह हिस् गणना वक् सहित बहु शक्तिवंत सह पालने सह दसी स्नान बहु सत्व තිබුණු බව. එතකොට වියට්නාමයේ වගේ රටවල කැටයම් වල රාවණ රජුගේ කැටයම් අන්තර්ගත කරලා තියෙනවා. ඊළඟට මේ තියෙන කාම්බෝජයේ තියෙන ඔය ඇන්කෝර් වට් වල තියෙන තවත් එක් විශාල සුවිශේෂී කැටයමක් ඔබට මේක ලං කරලා බලන්න පුළුවන් නම් මෙහි ඉන්නේ මේ රාවණ රජු. දැන් අපි සුර අසුර යුද්ධය ගැන කතා කරනකොට මේ මෙම කැටයම දක්වලා තියෙන එක අරමුණ තමයි මෙහි සිටින්නේ රාවණ රජු. මේ තියෙන්නේ වාසුකී කියන නාග රාජයා. දැන් ওই කිරිමුහුද කලබල අමෘතේ හෙව්වා කියලා සුර අසුර යුද්ධය ගැන අපි සාහිත්‍ය අහලා තියෙන්නේ. මෙහි කැටයම් කරලා තියෙන්නේ මේ රාවණ රජු ප්‍රමුඛ අසුරයින් මේ කිරිමුහුද කලබල සටන සිදු කරන ආකාරය ඉතා විචිත්‍රවත්. මේ කාම්බෝජයේ කැටයමෙන් දක්වලා තියෙනවා මෙහි විශාල රූපයෙන් ඔවුන් දක්වලා තියෙන්නේ මේ රාවණ රජු. ඒ වගේම මෙහි අනිකුත් පසේ දක්වලා තියෙන්නේ අනිකුත් අසුරයි. එතකොට මේ තියෙන්නේ මේ වාසුකී කියන නාගරාජයාව තමයි මේ දක්වලා තියෙන්නේ මේ කිරිමුහුද කලබමින්. එතකොට මේ අප්සරාවන් දිව්‍ය අප්සරාවන් ඉහළ රැඳී සිටමින් ඔවුන්ට ආශිර්වාද කරනවා. ඒ වගේ මෙහිත් දක්වලා තියෙන්නේ මේ අසුර රාවණ රජු ප්‍රමුඛ අසුරීන් කිරිමුහුද කලබමින් අමෘතය සෙවීම කියන ඒ ඒ සංකල්පේ ඉතාමත් අලංකාර විදිහට කාම්බෝජයේ කැටයම් කළා තියෙන ආකාරය. ඉන්පස්සේ ඔබ ගත්තොත් ඔබට දැන් මේ තවත් ඡායාරූපයක් දැක ගන්න පුළුවන්. මේක ඇවිල්ලා ඇත්තටම මේ ප්‍රංශයේ කෞතුකාගාරයක කොහොමද තිබෙන්නේ කියන එක. මේක ඇත්තටම ඡායාරූපයක්. මේක ඒ කියන්නේ බ්‍රිතාන්‍යයෙන් ඒ කියන්නේ ඉන්දියාවෙන් ලබාගත් යම්කිසි කැටයමක් එහි තැන්පත් කරලා තියෙන අර බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් ලංකාවෙන් රැගෙන ගිය අර ප්‍රතිමාව ගැන වගේ ප්‍රංශයේ කෞතුකාගාරයක තැන්පත් කරලා තියෙනවා. ඒතර මේ අනුව අපිට පැහැදිලි වෙනවා ඉන්දියාව, තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය සහ ප්‍රංශය වගේ රටවල් වල පවා තියෙන කෞතුකාගාරවල රාවණ රජුගේ කැටයම් සහ ඒ ප්‍රතිමා, මූර්ති, ශිල්ප ඒ දේවල් නිර්මාණය වෙලා තියෙනවා කියන එක. සහ අපි දැන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ගත්තොත් එහි තියෙන රාවණ ප්‍රතිමාව අපි ඒ සම්බන්ධයෙන් බොහෝ දුරට සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාව ගත්තොත් ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර තිබෙනවා මේ නැෂනල් ඔස්ට්‍රේලියන් මියුසියම් එක. ජාතික ඒකටත් මට යන්න හැකියාවක් ලැබුණා. මොකද එක ලිපියක තිබුණා රාවණ රූප රජුගේ ප්‍රතිමාවක් එහි තිබෙන බව. ඊට පස්සේ මට හැකියාවක් ලැබුණා 2017 වසරේ මම ගිහිල්ලා ඒක තියනවාද කියලා බලන්න. නමුත් ඔවුන්නේ කැටලොග් එක බලලා ඔවුන්ක මේක ස්ටෝස් වල සමහරට තියෙන්න ඕනේ කියලා අන්තිමට බලාගෙන ගියාම ඔවුන් ඒක තායිලන්තයටම නැවත විකිණීමක් සිදු කරලා තියෙනවා ඒ රාවණ ප්‍රතිමාව. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා මේ රාවණ රජුගේ ප්‍රතිමා ලබා ගන්නත් මේ ලෝකේ රටවල් බොහෝ සෙයින්ම උත්සුක වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ අනුව මේ ජාත්‍යන්තරයට අපි දැන් අපි මේ පෙන්වන අපේ මූර්ති කැටයම් ශිල්ප සාහිත්‍යයට කොහොමද රාවණ සංකල්පය ඇති වෙලා තියෙන්නේ කියලා. සහ ඒ වගේම ඔබ කිව්ව අර සීතා ගැන ඔබ ප්‍රශ්නයක් අහුවානේ මෙහෙම තැනින් තැනට රැගෙන ගියගෙන. නමුත් සීතාව ඇත්ත වශයෙන්ම ඇයි ඉතාමත් හොඳ ජීවිතයක් තමයි ලංකාවේදී ගත කරේ. මොකද රාවණ රජුගේ උද්‍යානය Garden of Ravana හැටියට තමයි ඉස්සර නුවරඑළි ප්‍රදේශයේ හඳුන්වලා දීලා තිබ්බ අශෝක වාතිකා. ඉතින් ඒ වගේ ඉතාමත් අලංකාර පරිසරයක ඇව සිරකාරියක් විදිහට නෙමෙයිනේ රඳවගෙන හිටියේ. ඉතාමත් අලංකාර පරිසරයක ඇව රඳවගෙන සිටියා සහ ගුරුළුපොත ප්‍රදේශයේ වනාස්පතීන් අතර. ඉතින් ඒ වගේ ඉතාමත් අලංකාර ප්‍රදේශවල තමයි ඇය රැඳී සිටු බවට අපිට ජනප්‍රවාදයේ එන තොරතුරු පවා සඳහන් වෙලා තියෙන්නේ. සහ සමහර විට රාවණ රජු දැනගන්නට ඇති මේ වගේ කෙනෙක් කියලා. මොකද ඇය දැන් අපි දන්නවා වැලිගම දියුරුම්පලදී ඔය ඇය අර පතිවෘතාව තමන්ගේ ඒ කියන්නේ අග්නි පූජාව කරලා ඒකත් සනාථ කරාත් නමුත් රාම විසින් ඔහුව නෙරපා හරිනවා මාලිගාවෙන්.
ටික කාලයක් ගියාට පස්සේ දැන් මේ මේ පොත්වලත් එන්නේ සිදුවීමනේ දැන් රාජාවලියත් කියනවා සීතා දේවිය වනගත වුණා රාම විසින් වනයේ පිටත් කළ හැරි එතකොට තමයි මේ දරුවන් ලැබෙන්නේ ඉතින් ඒ අනුව අපිට පැහැදිලි වෙනවා සමහර විට දියණියක් නම් ඇත්තටම සීත රාවණ රජුගේ මේ කියන විදිහට ඇගේ ආරක්ෂාව මෙහෙම සලසෙන්නට ඕනේ කියන එක මත ඇයව රඳවා තබා ගන්නටත් ඇති මොකද රාවණ රජු කියන්නේ අනාගතයේ වුණත් දැක ගන්න පුළුවන් විශාල ශක්තියින් හිමි කරගත්ත ඉතාමත් සුවිශේෂී ශක්තිවන්තයෙක් කියලා ඉන්දියානු වැසියන්ම ඔවුන් දක්වලා තියෙනවා ඉතින් මං හිතන්නේ අපිට තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරන්න හැකියාවක් තියෙනවා මේ සම්බන්ධව කතා කරන්න සාකච්ඡා साक्षि साधक सहित टोनी महात्म्या मेवा पिलिबंधव वर्तमान तत्व पिलिबंधव विशेष तरुण परपुरे विविध अदास्तीन एवं पिलिबंधव इवागे रावण पिलिबंधव विविध साक्षि साधक तीन देवाल तुल कथाभाकर अग्देवाल तीन चारित्र वारित्रानुकूल अग्देवाल तीन वार्षिक स्थित कर यम यम समरीम तीन मे आदि कारण गणना वक्त अभी बलापुर अब तीन सीमित काले तुल मे रावण यान पीड़ि बंद इतिहासगत कारण कारण काले वलितावट बहिगे वागन यान ये सदा इडगढ़ इतम पुंची विराम सदा संबंध बाधन प्रधान पालक मेदिट වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානීය හෙළිදරව්ව අපට අමතක වගිය අපේ පරපුරේ ලේ කුරුමේ සත්‍ය කතාව ජීවමාන මහ රාවණ අපට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානීය හෙළිදරව්ව අමතක වගිය අපේ පරපුරේ ලේ කුරුමේ සත්‍ය කතාව ජීවමාන මහ රාවණ වැලි තලාවට කාලේ වැලි තලාවට වැහෙල ගිපු හුඟක් තැන් තියෙනවා ඒත් එක්කම සමහර ස්ථාන තියෙනවා සමහර තැන් තියෙනවා සමහර කරුණු කාරණා තියෙනවා හිතාමතාම වහලා දාන්න උත්සාහ කරන එවැනි තැන් ගණනාවක් හොයාගෙන ඒවා එලිපෙහෙලි කරගෙන නිවැරදිම තොරතුරු ඔබට ගෙනෙන්න තමයි අපි හැමදාමත් මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ. අද දවසෙත් එහෙමයි අපේ කතා බහ තුළ ජාත්‍යන්තරය තුළ රාවණයන්ට තිබෙන තැන ඒ පිළිගැනීම ඒ විවිධ සාක්ෂි සාධක එක්ක ඔබට කතා කරන වැඩසටහන බලට අද දවසේ වැඩසටහන පත්‍රලා දිනවා කියලා මෙතෙක් වෙලා වැඩසටහන බලහන් හිටපු ඔබට දැනනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. දැන් අපි මේ ජාත්‍යන්තර ගැන කතා බහ කරනකොට ඉන්දියාව ගැන කතා කරා තවත් රටවල් කීපයක් පිළිබඳව අපි අවධානය යොමු කරා. ලෝකේ හුඟක් තව රටවල් තියෙනවා නේද මේ පිළිබඳව අපිට කතා කරනවා නම් කතා කරන්න මොනවද ඒ වගේ තැන්? ඔව් දැන් අපි ආසියාවේ තියෙන රටවල් බොහොමයක් ගැන අපි සාකච්ඡා කරා. තායිලන්තය, කාම්බෝජය, ඊට පස්සේ අපි තව වියට්නාමය ගැන කතා කරා, ඉන්දියාව ගැන කතා කරා, ඊට පස්සේ අපි නේපාලය ගැන ගත්තොත් නේපාලයේ වෙනම තියෙන ඔය සීතාගේ පුරය කියලා ඕන් හඳුරලා දීලා ජනක්පුර හැටියට තමයි ඕන් විශ්වාස කරන්නේ ඕන් මේ විශේෂයෙන්ම අපි දැන් රාවණ රජු ගැන කතා කරනවා වගේම තමයි මන්දෝදරී රජණියට සුවිශේෂී ස්ථානයක් මේ ලෝකේ රටවල් වල ලබා දීලා තියෙනවා. දැන් අපි කාන්තා ශක්තිය ගැනත් අපි කතා කරන්න ඕනේ. දැන් රාවණ රජු ගැන අපි කතා කරා වගේම තමයි මන්දෝදරී රජණියව බොහෝ රටවල් ඉතාමත් සුවිශේෂී රජණියක් සහ ඒගේ ආශිර්වාද පත ඕන් විශේෂයෙන් ඔය නේපාලයේ ජනක්පුර වල ඉන්න වැසියන් ඕන්ගේත් විශ්වාසයක් තියෙනවා මේ සීතා කියන්නේ මන්දෝදරියගේ සහ රාවණ රජුගේ දියණිය කියන එක සහ ඔවුන් ඉතා විශේෂ අවස්ථාවලදී ඔබටම ගිහිල්ලා මේව අවශ්‍ය නම් හොයලා බලන්න පුළුවන් ඒ ජනක්පුර වල වෙනම නේපාලේ තියෙනවා ඒ කියන්නේ සීතා සහ රාම වෙනුවෙන් හදන දෙවලට අමතරව ඔවුන් මන්දෝදරිය වෙනුවෙන් ඉතාමත් සුවිශේෂී පුද පූජාවන් පවත්වනවා මොකද සීතාගේ මෑණියන් හැටියට ඔවුන් මන්දෝදරිව පිළිගන්න නිසා ඊට පස්සේ අපි ඉන්දියාවට ගත්තොත් ඉන්දියාවෙත් තියෙනවා වෙනම පංච කන්‍යාවන් අතරින් කෙනෙක් විදිහට තමයි මේ මන්දෝදරි රජණියව ඔවුන් හඳුනලා දීලා තියෙන්නේ ඉතාමත් සුවිශේෂී කාන්තා චරිතයක් විදිහට මන්දෝදරියව ඔවුන්
පිළිඅරගෙන තියෙනවා. ඊට පස්සේ අපි තවදුරටත් ගියොත් ඉන්දුනීසියාවේ ප්‍රම්බනාත් ටෙම්පල් එක. ඒකටත් මට යන්න 2017 අවසානයේ වගේ මට හැකියාවක් ලැබුණා. එහි මේ මන්දෝදරියගේ රජිනියගේ කැටයම් රාවණ රජුගේ කැටයම් මෙවැනි අර රාවණ හෙළ අසුරු අධිරාජ්‍යයට අයිති කැටයම් රාශියක් මේ ප්‍රම්බනාත් ටෙම්පල් එකේ කැටයම් කරලා තියෙනවා මේ ඉන්දුනීසියාවේ ඔබ ගියොත්. සහ බාලිවල මිනිස්සු අදටත් ඇත්තරම වුන් කුම්භකරණ මේඝනාද ඊට පස්සේ රාවණ මේ සියලුම රජවරුන්ට වුන් විශ්වාස කරනවා සහ ඔවුන්ගේ ජන සාහිත්‍යයට සහ ඔවුන්ගේ සංස්කෘතියට මේ චරිත ඇතුළත් වෙලා තියෙනවා. දැන් අපේ රටේ දැන් මේවා මිත්‍යාවක් මිත්‍යාවක් කියලා බැහැර කරන්න හැදුවාට අනේත් රටවල් වලින් මේ හැමදේම ඉතාමත් සුවිශේෂී ආකාරයෙන් පිළිඅරගෙන තියෙන අවස්ථාවක් තමයි දැක ගන්න තියෙන්නේ. ඉතින් මං හිතන්නේ අර මන්දෝදරී රජිනිය ගැන කතා කරනකොට අපේ රාවණ දෙවොලෙත් දැන් මන්දෝදරී රජිනිය වෙනුවෙන් වෙනම ප්‍රතිමාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක ඒක ගැනත් කතා කරන්නට ඕනේ. සහ ඒ රාවණ රජු වෙනුවෙන් හැම ඉරිදා දවසක මේ නානුමුර මංගල්‍යය පවත්වනවා වගේම මන්දෝදරී රජිනිය වෙනුවෙනුත් ඒ කියන්නේ කාන්තාවන් මූලිකත්වය අරගෙන වෙනම නානුමුර මංගල්‍යය සහ ඖෂධ පූජාව ඔබට ගියොත් දෙවුරම් වෙහෙරේ දැක ගන්න හැකියාවක් තියෙනවා ඉරිදා සවස මන්දෝදරී රජිනිය වෙනුවෙනුත්. ඉතින් ඒක ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් විදිහට අපට සලකන්න පුළුවන්. මොකද රාවණ රජු සහ මන්දෝදරී රජිනිය කියන්නේ ඉතාමත් සුවිශේෂී චරිත දෙකක් සහ ඉන්දියානුවන් පවා දැන් අපි කිව්වේ ඇතැම් රාවණ දේවාලවල ඔවුන් ගිහිලා මේ තමන්ගේ මංගල උත්සවයේ පළමුවෙනි ඇරයුම් පද තියෙන්නේ රාවණ රජු කියලා. ඉතින් ඔවුන් කිසිසේත්ම මේ රාවණ රජු මේ ඉතාමත් යහපත් පුද්ගලයෙක් නිසා තමයි ඔවුන්ගේ ආශිර්වාදය අරගෙන එවැනි දෙයක් කරන්නේ. ඉන්පස්සේ දැන් මම තවත් දෙයක් කියන්න කැමතියි. දැන් අපි මන්දෝදරී රජිනිය ගැන කතා කරා. ඇයටත් මෙහෙම සුවිශේෂී ස්ථානයක් ලෝකේ රටවල් වල ඇයව ගෞරවයට පත් වෙලා තියෙනවා කියන එක. ඒ වගේම අපි ගමු ඊජිප්තුව. ඊජිප්තුව ගතොත් ওই පිරමීඩ තාක්ෂණයත් එක්ක බොහෝ විට අපි දැන් කියන්නේ රා සහ ඔවුන් අපි හඳුන්වන්නේ පාරාවෝ හැටියට. ඔවුනුත් සූර්ය වංශිකයෝ හැටියට තමයි හඳුන්වන්නේ. මේ රා කියන දේවතාව සූර්යා කියන දේවතාව ඔවුනුත් ඔවුන්ගේ දේවතා මණ්ඩලයේ ඉහළම ගණයේ සලකනවා සහ ඔසිරිස් හැඩියට ඔවුන් හඳුන්වන්නේ මේ රාගේ පුත්‍රයා සහ ඔරායන් තාරකා මණ්ඩලය. මේ වගේ ගත්තොත් මේ ඊට සමකාලීනව අපේ රාවණ යුගයට හිටපු සමකාලීන වෙනත් ශිෂ්ටාචාරවලත් මේ රාවණ සංකල්පයේ ඒ තුරට අන්තර්ගත වෙලා තියෙනවා. මොකද රාවෝ සහ පාරාවෝ. ඊළඟට අපි ගත්තොත් මායා කියන නම. දැන් අපි අපේ ලංකාවේ අපි දන්නවා රුහුණු මායා පිහිටි කියලා කොටස් තුනක් ලංකාවේ තිබුණා. මේ මායා කියන්නේ මය දානව කියලා අපි හඳුන්වන්නේ මන්දෝදරීගේ පියා තමයි අපි මය දානව හැටියට හඳුන්වන්නේ. ඔහු ඉංජිනේරුවෙක් සහ ඔහුට වාස්තු විද්‍යාව පිළිබඳ ඉතා සුවිශේෂී ඥානයක් තිබුණා. එතකොට මායා ශිෂ්ටාචාරය ගැන ගත්තොත් ওই මායා ශිෂ්ටාචාරය අපිට මෙක්සිකෝවේ තමයි දැක ගන්න හැකියාවක් ලැබෙන්නේ. එතකොට මේ ශිෂ්ටාචාර අතර රාවණ යුගයේදී තිබුණු සම්බන්ධතාවය සහ ඒ වගේම අපි ගත්තොත් දකුණු ඇමරිකාවට ගිහිලා දකුණු ඇමරිකාවේ පීරු කියන රටේ වෙනමම අපිට දැක ගන්න හැකියාවක් තියෙනවා. මැචිපිචු සිවිලයිසේෂන් එක සහ ඉන්කා ශිෂ්ටාචාරය සහ අපේ හෙළ අසුරු අධිරාජයේ වීරකෝච රජු වීරෝචන එහෙම නැත්නම් වීරකෝච රජු හරහා ඔවුන්ට ඒ ශිෂ්ටාචාරයේ ගිය බවට විවිධ මතවාද ලෝකේ පහළ වෙලා තියෙනවා. එතකොට එහෙමනම් අපේ හෙළ අසුරු අධිරාජ සහ අපි එක කලින් වැඩසටහනක් කතා කර අපේ සෙල්ලිපිවල තියෙන සමහර අක්ෂර ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ තියෙන අක්ෂරත් එක්ක අපි සමානුපාත කරලා ඇතැම් සංකේත අපි වැඩසටහනේ දීර්ඝව සාකච්ඡා කරලා තිනවා. එහෙනම් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ඊට පස්සේ මොහෙන්ජදාරෝ හරප්පා ශිෂ්ටාචාරය ඒ කියන්නේ ඒ නගර දෙකේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තිබුණේ. මේ හැම සමකාලීන ශිෂ්ටාචාරයක්ම මේ රාවණ යුගයත් එක්ක එකිනෙකට සම්බන්ධ වෙලා තිබුණු බව අපට ඒ කියන සාක්ෂි වලින් බොහෝ දුරට අපට පැහැදිලි වෙනවා. ඉතින් ඒ අනුව අපිට කියන්නට පුළුවන් ලෝකයේ බොහෝ රටවල් වල මේ රාවණ සංකල්පය අපට දැක ගන්න හැකියාවක් තියෙනවා. රාවණ සංකල්පය සහ රාවණ ශක්තිය කියන එක. දැන් අපි සූර්ය වන්දනාව කියලා ගත්තත් සූර්ය වන්දනාව තුලත් අපි මේ රාවණ ශක්තිය රා කියන්නේ සූර්යයා, වන කියන්නේ වංශය, සූර්යයාගේ වංශය. එතකොට අද ලෝකයේ බොහෝ රටවල් අපට පෙනිලා තියෙනවා බටහිර රටවල් වල ඔවුන් යෝග අභ්‍යාස, ඒ වගේම ඔවුන් සූර්ය නමස්කාරය සහ ඔවුන් බුදුදහම වෙතත් යොමු වෙලා තියෙන අවස්ථාවක් ගැන අපිට කතා කරන්න පුළුවන්. සහ රාවණ රජු පිළිබඳව මං හිතන්නේ දැන් ශිව තාණ්ඩවය ගැන අපි කතා කරා. ජටාට වී ගලජල ප්‍රවාහ පාවිතස්තලේ ගලේ වලම්බේ ලම්බිතං භුජංග තුංග මාලිකම් ඩමක් 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 නිනාද වඩ්ඩමර් වයං චකාර ඡණ්ඩ තාණ්ඩවම් තනෝතු නම් ශිවම් ශිවම්. ඉතින් ඔය විදිහට ඔය ශිව තාණ්ඩවය අපි කිව්වා. දැන් මේ කැටයම් වලත් ඒක දක්වලා තියෙනවා. ජටා ගටාහ සම්ප්‍රබ්‍රම්ණ මල්ලිරින්ම විල්ජී විලෝල වීචි වල්ලලී විරාජමාන මූර්තනි ද
දඝත් 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 රලාට පාට පාව පත්‍රකේ කිෂෝර චන්ද්‍ර ශේකරේ රති ප්‍රතික්ෂණම් ප්‍රමා ඔය විදිහට දෙවනි කොටස අපට ශිව තාණ්ඩවයේ දක්ව ගන්න පුළුවන්. ඉතින් අපිට එක වැඩසටහනකදී දිගින් දිගටම මේ ශිව තාණ්ඩවය ගැන සාකච්ඡා කරන්න හැකියාවක් තියෙනවා. දැන් ශිව ගැන දැන් ගොඩක් අය කතා කරනකොට මේ රාවණ රජු ශිව භක්තිකෙක්ද කියන එක ගැන කතා කරනවා. එතනදී තව දෙයක් අපිට කියන්නට ඕනේ රාවණ රජු එක්තරා බුදුවරයෙක්ගෙන් බුදුදහම හදාරපු බව ලංකාවතාර සූත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ පැහැදිලිවම දක්වලා තියෙනවා. එතකොට ඒ අනුව මේ රාවණ රජු බුදුදහම අනුගමනය කරපු කෙනෙක් කියන එක අපට ලංකාවතාර සූත්‍රය අනුවත් අපට හොඳින්ම පැහැදිලි වෙනවා. ඉතින් අපේ රටේ ඇත්තරම ඕනෑම කෙනෙක් ඉන්න පුළුවන් තමන් ඕනම ආගමකට අයිති වෙන කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් මේ රාවණ සංකල්පේ රාවණ ශක්තිය කියන එක අපි සියලුම දෙනාට අප මිනිසෙන් විදිහට අපතුලට අන්තර්ග්‍රහණය කරගන්න හැකියාවක් මං හිතන්නේ කිසිම ආගමකින් ඒකට අපට බාධාවක් ඇති වෙන්නේ නැහැ කියන එක පදරමේ තමයි මම ඉන්නේ. ඒක මනුෂ්‍යත්වයේ වෙනුවෙන් අප සිදු කරන දෙයක් හැටියට තමයි මම විශ්වාස කරන්නේ. දැන් මේ කියන කාරණා සියල්ලත් එක්ක අපිට අවධානය යොමු කරන්න තියෙන තැන් ගණාවක් තියෙනවා. දැන් ඔබ කාය වර්ධන උපදේශකවරයෙක්. ඒ වගේම යෝග ව්‍යායාම පිළිබඳව සහ මේ රාවණයන් පිළිබඳව සුවිශේෂී සංදිස්ථානයක්. එහෙම නැත්නම් මෙතුමියත් දැන් ටිකට ඉස්සලා කිව්වා වගේ දෙවුරම් වෙහෙරේ රාවණ දේවාලය පිළිබඳව ඒ හා සම්බන්ධව කටයුතු කරන කෙනෙක් ඔබ. මොකක්ද මේ කාරණාව? දැන් විශේෂයෙන්ම තව පිළිම කීපයකුත් එතනත් සකස් කරලා තියෙනවා කියලා මෙතුමියත් කිව්වා. අපිට ගියොත් බලා ගන්න හැකියාවක් තියෙනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුදරුමත් එක්ක මේ සිදු කරන කාර්යය පිළිබඳවත් යමක් කතා කරොත් ඒ වටියම. මොකද එතන සම්බන්ධ කෙනෙක් නිසා. අපි 2013 දී මේ දෙවොල නිර්මාණය කරන්න දේවාලයක් නෙමෙයි පඳුරු පළතුරු වට්ටිය අරන්ගෙන නෙමෙයි අපි එතනදී ඒක සෙන්ටර් එකක්. එතන භාවනා කරන්න පුළුවන්. අපි එතනදී සජ්ජායනා කරනවා මහරාවන්ගේ මන්ත්‍ර. මොකද ශබ්ද විද්‍යාව කියන එක තරංග ලේසියකට ගන්න එපා. ශබ්ද විද්‍යාව හැබැයි හරියට උච්චාරණේ තියෙන්න ඕනේ. ඉතින් ප්‍රථමයෙන්ම කියනවා ඉතින් අපේ මෙන්න ආරම්භන්නන්ට අපේ ප්‍රේක්ෂකයන්ට අපි ඉල්ලා සිටිනවා ශබ්ද විද්‍යාව කියන්නේ වීලුවකට ගන්න එපා. ඒක නිකන් සැහැල්ලුවකට ගන්න එපා. බුදුන් වඳිනකොට උනත් හරි වචන උච්චාරණය ඒ හරියට තියාගන්න. ඒක වටිනවා. එතකොට අපි ඉතිපිසෝ ගාතාව කිව්වත් ඒදලා ඊනකට රාවණ මන්ත්‍ර කිව්වත් කාට හරි දෙවියන්ට වඳිනවා දෙයක් කිව්වත් ඒක මොකද ඒකෙන් යම් කිසි දෙයක් වෙනවා කියන එක මම ප්‍රායෝගිකව දන්නවා. ඒක නැහැ කියන්න බෑ. ඉදිරියේදී ඒක මේ නවීන ලෝකයක් සමගම ඕක ඔප්පු වෙලා එනවා. අපි මේ 2012 දී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අතිපූජ්‍ය අපේ හාමුදුරුවන්ව මතක් කරලා සුමංගල කොළොන සුමංගල හාමුදුරුවන්ව මතක් කරලා අපි මේ පාටන් ගත්ත විවුර්ත කරපු මේ දෙවොල එදා සිට හැම ඉරිදාවකම මම ලංකාවේ හිටියොත් තරංග මම හැමදාම යන තැනක් තමයි තම තනියෙන් ගිහිලා වැඳලා එන්න. ඉතින් ප්‍රධාන පූජාව තියෙනවා ඉරිදා හවස 6:00 මාරට ඔබට පැමිණෙන්න පුළුවන්. ඔබට ඇවිල්ලා එතන වන්දනාමාන කරන හැටි බලන්න පුළුවන්. රාවණ පච්චි වන්දනාමාන කරන හැටි එතන සෝත්‍ර කියලා රාවණින්ගේ ಗುಣ වයනවා. එතකොට මේ දේවල් කියලා ඉවර වෙලා අපි බෝ කරන්න හදන්නේ මිනිසුන්ට සද්ගුණවත් භාවය. අපි පිදි උත්තා පිදීමේ ගුණේ අපේ නෑයකුන් වන්දනාමාන කිරීම. එතකොට මේ අපේ හරි අපූර්ව ගලක් තියෙනවා එතන. කවුරු ඇවිල්ලා බලන්න පුළුවන්. එතන ඒ වෙලාවට විතරයි විවෘත කරන්නේ. ඒ අපූර්ව ගල ගැන මම මෙතනදි කියන්නේ නැහැ. එතනදි හම්බුනොත් අපි කතා කරමු. එතකොට මේ විශේෂම ඒ පාෂාණය ලංකාවේ කොහෙවත් හොයාගන්න නැහැ. මේ ලෝකේ කොහෙවත් හොයාගන්න නැති පාෂාණයක්. එතකොට ඇවිල්ලා බලන්න පුළුවන්. කාට හරි සියැසින් දකින්න පුළුවන්. එතකොට මේ වර්ණය සාමාන්‍ය දුඹුරු පාටට හුරුයි, දිලිසෙනවා. ඒක ඔබතුමියට ඒක වෙන විග්‍රහයක් කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඒක අවස්ථාව දෙන්න මට අවසර නැහැ. තව ඉතින් එහාට කියන්නේ. එතකොට ඒ දේවල් ආධ්‍යාත්මික දේවල්. එතනට ඇවිල්ලා ගන්න ඒ එතනට ඔබට ආවම ඔබ නියම සිංහලෙක් නම් ඔබට දැනෙන ඒ පිදි උත්තා පිදීමේ ගුණය තියෙන කෙනෙක් නම් ඔබ හරිය නිකන් ගෙදරකට ආවාගේ තාත්තා කෙනෙක් බලන්න ආව වගේ හැඟීමක් තමයි අපිට අර බලන්න ආපු කට්ටිය අපිට කියලා තියෙනවා. එතකොට අපි එතනදී වඳින මන්ත්‍රය රාවණින් වෙනුවෙන් ගුණ වයනවා. එතකොට තේරෙනවා රාවණින්ට මෙච්චර ආදරයක් තියෙන මිනිසුන් පිරිසක් මෙතන ඉන්නවා කියන එක. එතනදී අපි දෙවියන් වඳිනකොට තරම් අපි සාමාන්‍යයෙන් දෙයක් ඉල්ලන්න හොඳ නැහැ. ඒගොල්ලෝ බලා ගන්න ඕනේ. අනිත් එක තමයි අපි ගොඩක් පටල ගන්න දෙයක් තමයි මම මාතෘකාවෙන් එළියට යනවා. අපි මිනිසුන් ගොඩක් වෙලාවට දෙවියන් වඳිනවා. දෙවියන්ගෙන් පුද පූජා තබලා පඳුරු තබලා දෙවියන්ගෙන් අපි උදව් ඉල්ලනවා. හැබැයි දෙවියන් සමහරවිට බලන්නේ නැහැ. ඔවුන්ට මේ
බලන්නේ නැති හේතුවක් තියෙනවා. ඇයි ඒ හේතුව හොද්දට ඉගෙන ගන්න මේක තව කෙනෙකුට කියලා දෙන්න. ඔබ ඒට සුදුස්සෙක් විය යුතුයි. සුදුස්සෙක් වෙන්නේ නැතුව හරියට නිකන් දුරකතනේ ඩේටා ඔන් කරලා තියෙන්න ඕන වගේ. එතකොට නැතුව දුරකතනේ සල්ලි තියෙන්න ඕන වගේ. ඔබ සුදුස්සෙක් විය යුතුයි. ඔබ ආකර්ෂණීය හිමි පුද්ගලෙක් විය යුතුයි. අන්න එතකොටයි අපිට නෑයකුන්ගේ ආශිර්වාදය තියෙන්නේ. එහෙම නැතුව අපි කොච්චර අශීලාචාර වැඩ කරලා අපි අපි හිත අපිරිසුදු කරගෙන අපි පස්පව් වලින් මේ 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 තව තවත් මේ යටට ගිහිල්ලා දිල ගිහිල්ලා එතකොට එතන ඉන්න කෙනෙකුට කවදාවත් දේවාකර්ෂණය ඕ තව කෙනෙකුගේ ආකර්ෂණයක් පිරිසුදු කෙනෙකුගේ ආකර්ෂණයක් එතනට පැවෙන්නේ නැත. ඔබේ හිත ආලෝකමත් වෙච්ච ඔබ සත්පුරුෂයෙක් නම් එහෙම නැත්නම් ඔබ සත්‍ය කතා කරන කෙනෙක් නම් ඔබට අනිවාර්යයෙන්ම දෙවියන්ගේ ආකර්ෂණය හිමි වෙ යුතුයි. ඔබ එතකොට දේවාල ගාන ගිහිල්ලා දෙවියන්ට ගිහිල්ලා කන්නලව් කරන්න ඕනේ නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඒකයි දේව දෙවියන්ගේ ආශිර්වාදය අපි මිනිසුන්ට ලැබෙන්නේ නැත්තේ. ඇයි සද්ගුණවත් භාවය ඒගොල්ලෝ ඒක ප්‍රගුණ කරන්නේ නැහැ. මේ පන්සිල් පද පහ ආරක්ෂා කරගන්න අඩුම තරම් ඒ ටික කරන්න ඕනේ. එතකොට අපි දැන් මේ දෙවලදී අපි හවසට ඊටාම මේ ලස්සනට අපි වන්දනාමාන කරනවා. මම නම් තනියෙන් තමයි මට වන්දනාමාන කරන්න ඕනේ. මොකද මම වන්දනාමාන කරන්න තරඟ වෙනස් විදියකට. ඒ කියන්නේ මට තනියෙන් එකක කරන්න ඕනේ. එතකොට මම මේ ප්‍රධාන පූජාව පසුව තමයි මම මගේ පූජාව පටන් ගන්න. එතනදී ඒ සෝත්‍ර කීපයක් අපි කියනවා. අපි ඒ දේවල් අරහා රාවණින්ගේ මේ විශ්වයට උදාහරණේ රාවණින්ගේ ಗುಣ. ඇයි අපි එහෙම කරන්නේ? ඒ අපේ මුතුන් මිත්තන්ගේ පැවැත්ම අපි ඉදිරියටත් මේ ගෙනියන්න ඕනේ. එතකොට අපි 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 යමු මාතෘකාවට. ජාත්‍යන්තරට ගියපු මහරාවණින් ගැන මතක් වෙනකොට මට පෞද්ගලිකව මතක් වෙන පළවෙනිම දේ තමයි එංගලන්තයේ තියෙන එංගලන්තයේ කෞතුකාගාරයේ තියෙන බ්‍රිටිෂ් මියුසියම් එකේ තියෙන රාවණ ප්‍රතිමාව. අඟල් 10ක රාවණ ප්‍රතිමාව රූපයකින් අපිට බලා ගන්න පුළුවන්. දකුණු කකුල පෙරට තබලා තමයි මේ රූපය තියෙන්නේ. දහයක් සමගම. එතකොට ඒ අද්දහයෙන් පෙන්වන්නේ බල දහයක්. දස දෙනුගේ ශක්තිය සහ ඔළුව කියලා හිස් දහයක් කියලා පෙන්වන්නේ දුර දක්නා නූණ දහයක් තියෙනවා. දහ දෙනුගේ ඥාන ශක්තිය තියෙනවා. එතකොට ඒක පිළිබිඹු කරන තමයි ඒ රූප හදලා තියෙන්නේ ජාත්‍යන්තරයට ගියපු රූපේ. එතකොට එංගලන්තේ කෞතුකාගාරයක වගේ තැනක මේ රාවණ රූපය තබලා තියන්න හේතුවක් තියෙන්නේ නැහැ. එතකොට ඒ හින්දා අපි මේ රාවණින් ගැන කියලා එතකයි මෙතකයි කියලා තරංග ඉවර කරන්න බෑ. එතකොට අපි රාවණින්ට වඳිනකොට වෙලාවක් කලාවක් ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මේ හිත පිරිසුදු නම් තමන් ආරක්ෂාවයින කොහොමත්. එතකොට ඔබට මේ යම්කිසි කෙනෙක් ඉන්නවා නම් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මේ මගේ වෙලාවේදී. යම්කිසි කෙනෙක් මේ හරියටම හදාරන්න ඕනේ නම් ප්‍රථමයෙන්ම මම කියනවා නිගරු කරන්න එපා ඉස්සල්ලාම. රාවණ නමට නිගරු කරන්න එපා. දන්නේ නැත්නම් ඕනම කෙනෙකුට ඕනම ආගමකට ඕනම කෙනෙකුට දන්නේ නැත්නම් මේ සබ්ජෙක්ට් එක. ඒ අදාළ මාතෘකාව ගැන දන්නේ නැත්නම් කතා නොකරින්. එහෙම නැත්නම් මේ දේවල් කියන දේ පොඩ්ඩක් හරි අරගෙන ඉදිරියට යන්න. එතකොට රාවණින් ගැන හොයන කෙනෙක් ඉන්නවා නම් ප්‍රථමයෙන්ම ඔබගේ මනස ඉස්සල්ලාම හිස් කරගන්න ඕනේමයි. ඔබගේ ඔළුවේ ගොඩාක් දේවල් තියාගෙන ඔබට නිින්දට යන්න බැහැනි. අපි හිත අලුත් දවසක් එන්නේ. එතකොට අපි අද දවස් ඉවර කරන්න ඕනේ. එතකොට රාවණින් ගැන හොයන කෙනෙක් වේවා, ඔබ රාවණින්ට ආදරය කරන කෙනෙක් වේවා, ඔබ යම්කිසි ප්‍රමාණයකට තනවීමක් සිදු විය යුතුයි. තනි පුද්ගලෙක් විය යුතුයි. මොකද හේතුව අපි තව කීප දෙනෙක් සමග සිටිනකොට අපි අධ්‍යාත්මික ගමන යනකොට අපිට ඒක හරි කරදරයක් වෙනවා. ඒ හින්දා අපිට මේ දේවල් අයින් වෙන්න වෙනවා. දැන් සාමාන්‍ය උදාහරණයක් හිතට ගත්තා. මට යාළුවෙක්වත් අවශ්‍ය කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ තරම්. හේතුව තමයි මගේ මනසට මම නිවාඩුව දීලා තියෙන්නේ. සිතීමේ ශක්තිය මම තව වැඩි කරගන්න. මේ මගේ මනසට තව අලුත් දේවල් මට එන්න තමයි මම පුළුවන් තරම් නිදාස දීලා තින්නේ මගේ ඔළුවට. එතකොට කතා කිරීමත් අවශ්‍ය දේ පමණක් කතා කළ යුතුයි. එතකොට අපි බලද්දී වුණත් අපට ගන්න දෙයක් විතරයි අපි ගන්න ඕනේ. අපි දුරකතනේනේ දැන් මේ අපේ තියෙන එකම ආයුධේ. ඉස්සර අපි යුද්ධ කරේ ආයුධ වලින්. උතර මතක තියාගන්න. ඊට පස්සේ අපි මේ මුලින්ම අපි යුද්ධ කරේ අතින් පයින් ගල් ආයුධ වලින්. ඊට පස්සේ අපි ආයුධ වලින් මේ ඊට පස්සේ දැන් අපි යන්නේ බොහොම අධ්‍යාත්මික ශක්තිය බිඳෙන යුද්ධක. දැන් අපිට ආයි යුද්ධයක් එන්නේ නැහැ ලංකාවේ. ආයුධ වලින් කරන යුද්ධයක් ලංකාවේ ආයි එන්නේ නැහැ. ඒ හොඳින්ම කියන්න පුළුවන්. ඒ දැන් එන්නේ යුද්ධේ නොමිනිසුන් සහ මිනිසුන් සත්පුරුෂයන් අතර වෙන අධ්‍යාත්මික යුද්ධයක් තමයි ඉදිරියේදී වෙන්නේ. එතකොට ඒ අධ්‍යාත්මික පිරුණු මිනිසුන්ට කරදර කිරීම මේ අඩන්තේට්ටම් කිරීම හරහා ඒ උන්ගේ තියෙන ඒ පෞරුෂත්වය බිඳින්න තමයි යන්නේ. දැන් උදාහරණයක් ඇටියට දැන් මට වගේ ගත්තම වටෙම්බ ප්‍රහාර එල්ල වෙනවා. මේ හොඳ වගේම නරකත් කියනවා. ඕගොල්ලෝ කරන්නේ මේ වැඩේ අපි කරන්නේ මේ වැඩේ තමයි අපිව නවත්තන්නවත් අපි මේ යන ගමනවත් රාවණ නමවත් එහෙම වැටෙන්නේ නැහැනේ. මෙච්චර කල් වැටුන්නේ නැහැනේ. එහෙනම් උන්වහන්සේ ගැන හරියට කතා කරනවා නම් හරියට දෙයක් කරලා පෙන්නනවා නම් එහෙනම් ඒ දේවල් වැටෙන්න විදියකුත් නැහැ. එතකොට මහරාවින්ගේ නම එදත් එහෙමයි අදත් එහෙමයි.
හෙටත් මදුබුදුන ආත්මය වෙන වෙනුත් එහෙමම වෙනවා. ඉතින් ඒ හින්දා අපි දන්නේ නැති දෙයක් තියෙනවා නම් අහගන්න. ඉතින් අපි සැදී පැහැදී ඉන්නවා මෙන්න. හොඳයි. දැන් ටෝනි මහත්මයාට කියන්න අවසර තියෙන තැනට එනකන් කතා කරන්න එක තැනකදී විශේෂයෙන්ම රාවණ දෙවියෝ තියෙන විශේෂ පාෂාණයක් පිළිබඳව කතා බහ කරමින් ඔබතුමිට ඒ පිළිබඳව යම් දැනීමක් තියෙනවද? ඒ පිළිබඳව සොයා බැලීමක් කරලා තියෙනවද? දැනීමක් සහ සොයා බැලීමක් කරලා තියෙනවා. මම නම විතරක් කියන්න. ඒක අපි හඳුන්වන්නේ ප්‍රාර්ථනා ගල හැටියට. ඉතින් ඔබටම ඇවිල්ලා මේ ප්‍රාර්ථනා ගල කියන්නේ කුමක්ද? මම හිතන්නේ තායිලන්තයේ ඉඳලා පවා මේ ගල පරීක්ෂා කරන්න ශිල්පීන් ඇවිත් තිබුණා. මේ ගල කොයි වගේ ගලක්ද, මේකේ තියෙන වටිනාකම කුමක්ද කියන එක සහ මෙහි තියෙන ඖෂධීය වටිනාකම කුමක්ද කියන එක. ඉතින් ඔබටත් දේවරම් වෙහෙරට ඇවිල්ලා මේ ප්‍රාර්ථනා ගල කියන එක කුමක්ද සහ එහි තියෙන සුවිශේෂත්වය පිළිබඳව, මොකද මමත් එතරට ගිහිල්ලානේ මේ දේවල් ගවේෂණය කරේ. ඉතින් ඔබත් ඒ තැනට ගිහිල්ලා මේ ප්‍රාර්ථනා ගල තියෙන කොහෙද, මොකක්ද මේකේ අරමුණ සහ මෙහි තියෙන ඖෂධීය භාවය සහ මෙහි තියෙන සුවිශේෂත්වය කුමක්ද කියන එක ඔබටම ගවේෂණය කරන්න හැකියාවක් තියනවා කියන එක මම කියන්නම්. ඒ වගේම තවත් දෙයක් කියන්න කැමතියි. දැන් අපි මෙතනදී අපි දීර්ඝ වශයෙන් කතා කරා අපේ සංස්කෘතිය, ගෘහ නිර්මාණ, කලා ශිල්ප, මූර්ති කැටයම් මේ හැම දෙයකටම ප්‍රතිමා රාවණ රජුගේ තිබෙනවා කියන එක සහ මන්දෝදරී බිසව ගැනත් අපි කතා කරා සහ රාවණ රජු විසින් කරපු ගවේෂණය නද ලෝකයේ කොයිතරම් දුරකට ඉදිරියට අරගෙන ගිහිල්ලා තියෙනවද කියන එකත් මම හිතන්නේ මට වැඩසටහනේදී ඉතාමත් කෙටි කාලයකින් හෝ කතා කරන්න පුළුවන් නම්. එකක් තමයි රාවණ රජු වෙදපියෙක්, ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පරතරටම ගිය කෙනෙක් හැටියට තමයි අපිට රාවණ රජු හඳුන්වන්න පුළුවන්. රාවණ රජු විසින් කුමාරතන්ත්‍රය කියන කෘතිය රචනා කරලා තියෙනවා. ඊට අමතරව අර්ක ප්‍රකාශය කියන කෘතිය රචනා කරලා තියෙනවා. උද්දේශ තන්ත්‍රය කියන කෘතිය රචනා කරලා තියෙනවා. එතකොට අද විශේෂයෙන්ම මේ ආයුර්වේදය වෙන්න පුළුවන්, මේ ඒ කියන්නේ අපි බටහිර වෙදකම ගැනනේ දැන් ගොඩක් අය කතා කරන්නේ. ඉන්දියානුවන් පවා විශේෂයෙන්ම අපේ හෙළ වෛද්‍යවරුන් වගේම ඉන්දියානුවන් පවා මේ රාවණ රජු විසින් රචනා කරපු වෛද්‍ය කෘති පරිශීලනය කරලා තමයි ඔවුන්ගේ පශ්චාත් උපාධි ඒ දේවල් වලට කරුණු පවා හොයාගන්නේ. ඒ පිළිබඳව ඔබම ගවේෂණය කරොත් ඔබට හොයාගන්න පුළුවන් ඉන්දියානුවන් කී දෙනෙක් රාවණ රජු විසින් ඉදිරිපත් කරපු ඒ වෛද්‍ය විද්‍යාවේ සංකල්ප ගැන ඔවුන්ගේ පශ්චාත් උපාධි සඳහා යොදාගෙන වෙනම වාර්තාවල් අන්තර්ජාලයට පවා ඔවුන් මුදා හැරලා තියෙනවා. කියන්නේ ඒ රාවණ රජුගේ දැනුම තමයි ඔවුන් නමින්ම සඳහන් කරලා තියෙනවා. දැන් මම ඔබට එක උදාහරණයක් කියන්නම්. දැන් මම ඔබට කලින් කිව්වා අර රාවණ දෙවොල් ගැන මේ ඉන්දියාවේ තියෙන. එතකොට ඔවුන් ඇතම් කියන්නේ ඔවුන් පිළිබඳව දක්වලා තියෙනකොට ඔවුන් දක්වලා තියෙනවා he is a learned scholar written books on medicine, නීති ශාස්ත්‍ර and තර්ක ශාස්ත්‍ර and ජ්‍යොතිෂ්‍ය. එතකොට මේ මෙඩිසින් කියන එක වෛද්‍ය විද්‍යාව අද ලෝකේ රාවණ රජුගේ පිළිගැනගෙන ඒ කියන්නේ ඉදිරියට අරගෙන ඒක ගවේෂණය කරගෙන ගිහින් තියෙනවා. ඊළඟට ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වෙලා තියෙන තව දෙයක් තමයි මේ ජ්‍යෝතිර්වේදයේ සහ අභ්‍යවකාශය පිළිබඳ තියෙන ඥාණය. දැන් මෙහි එක්තරා දැන් මේ රාජස්ථාන් වල මේ ජෝධ්පුර වල තියෙන බ්‍රාහ්මණ වංශිකෙන් රාවණ රජු විසින් දක්වලා තිබුණු ඒ ග්‍රහයින් හඳුනා ගැනීම සහ අපි කියන්නේ ප්ලැනටරි මෝෂන්ස් ඒ ග්‍රහයින්ගේ සුභාසුභ නිමිති දැන් අපි ඇත්තරම දන්නවා හඳේ බලපෑමක් ඇත්තරම තියෙනවා වඩදිය බාධිය ඇති කරන්න. ඒක අපි විද්‍යාවිනුත් ඒ දේ ඔප්පු වෙලා තියෙනතර මේ ග්‍රහලෝක වලින් අපේ සූර්යයා, චන්ද්‍රයා සහ අනිකුත් ග්‍රහලෝක පද්ධතීන් වලින් අපට වෙන බලපෑම් මොනවද කියන එක සහ ජ්‍යොතිර්වේදයේ තාරකා රාශි මේ පිළිබඳ බ්‍රාහ්මණ වංශිකෙන් ඉගෙන ගන්නවා කියලා මේ රාවණ දෙවොලේ. ඉතින් ඒ රාවණ රජු තමයි ඔවුන් හඳුන්වන්නේ මෙහි මූලිකත්වය අරගෙන තියෙන. එතකොට ඒ අභ්‍යවකාශය පිළිබඳ ඥාණය අද ලෝකයට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම රසදිය අපි දැන් විමාන තාක්ෂණය සඳහා රසදිය යොදාගත්තද කියන එක ගැන බොහෝ අය කතිකාවතක් ගොඩනැගිලා තිනවා. මර්කරි වෝටෙක්ස් වගේ එන්ජින්ස් ඇමරිකාවෙන් රසදිය භාවිතා කරලා ඔවුන් අත්හදා බලලා තිනවා. එතකොට විමාන තාක්ෂණය කොහොමද ලෝකයට ආවේ කියන එක. ඒ වගේ අපිට මේ රාවණ සංකල්පයේ විවිධාකාර ඊට පස්සේ අපි යෝගාභ්‍යාස, ශරීර සුවයතාවය, සූර්ය වන්දනාව ඒ පැතිකඩින් අපිට සලකලා බලන්න පුළුවන්. ඉතින් ඒ අනුව මේක හුදෙක් මේ ප්‍රතිමා කැටයම් මූර්ති නිර්මාණය කිරීම පමණක් නෙමෙයි ලෝකයේ මේ රාවණ සංකල්පයේ ගැඹුරටම කිඳා බැහුවොත් අද ලෝකයේ බොහෝ දෙනා මේ රාවණ සංකල්පය අනුගමනය කරන බව අපට ප්‍රත්‍යක්ෂවම පැහැදිලිවම දැක ගන්න පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය ගැන අපි අද මෙහෙ හිටි අපි මෙහෙම කතා කරාට අපි හිතනවා ඇමරිකාවේ මිනිස්සු කරන්නේ නැද්ද කියලා. ඇමරිකාවට ගියාට පස්සේ එහෙ වෙනමම තියනවා. දැන් මටම ගිහිල්ලා බලනවා වූඩු මැජික් කියලා ඒගොල්ලන් අදටත් විශ්වාස කරන දේවල් තියෙනවා. එතකොට මේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය, එතකොට රාවණ රජු රචනා කරපු උද්දීශ තන්ත්‍රය වගේ කෘති, එතකොට මේවා ලෝකයේ අනිත් රටවල් වල පරිශීලනය කරනවා. අපි අදටත් අපි ඒවා ඒ ගැන අවධානයක් යොමු නොකරා. ඉතින් ඒ අනුව හැම පැත්තෙන්ම මේ වගේම පරිසරයේ ශාක විද්‍යාව, කෘෂිකර්මය මේ හැම පැත්තෙන්ම අපට ගත්තොත් කුම්භකරණගේ භූමිකාව මේ රාවණ
සංකල්පය කියන එක අද ලෝකයේ කිඳා බහැගෙන ඉවරයි. නමුත් අප විසින් කළ යුතුය අපෙන් මේ ලෝකයට ගිය දෙයක් අපි හෙලයන් විදිහට මේ සංකල්පය අපි පෝෂණය කිරීම අපතුලින් තමයි මේ යුත්තේ ලෝකයේ මේ හඳුනාගෙන දැන් අවසන් බොහෝ දුරට. හුඟක් දේවල් අපි හොයනන පටන් ගන්නකොට ඒක වෙන කෙනෙක් හිමිකමක් බාටපත් කරගෙන එහෙම නැත්නම් ඕන්නේ පිළිබඳ ගවේෂණය කරලා අවසන් ඒ අර සමහර අපිට අපේ ලංකාවට ආවේනික දේවල් පවා තියෙනවා ශාක වර්ග තියෙනවා මල් වර්ග තියෙනවා පේටන් බලපත්‍රය අපිට අහිමි වෙලා තියෙනවා ඒක වෙන රටකින් අරගෙන අවසානයි දැන් මේ අපේ රටේ කෙනෙක් ගැන අපේ රටේ හිටපු සුවිශේෂී රජ කෙනෙක් ගැන අපි මේ කතා බහ කරන්නේ එතුමා වෙනත් රටවලට තිබුණු සම්බන්ධතා පිළිබඳව ඔබතුමිය කතා කරා ඔබතුමත් කතා කරා විවිධ අවස්ථාවලදී මේ පිළිබඳව තවත්තරතුර අපි කතා බහ කරලා තියෙනවා කොහොම නමුත් අපිට ඒ වටිනාකම ඒ අපේ වටිනාකම අපේ ඉතිහාසගත වටිනාකම් සියල්ලම ඉස්මතු කරගෙන ඒවා ඉදිරියට ගෙනියන්න තමයි අපි උත්සාහ කරන්නේ. අපි අවසන් විනාඩි කිහිපය තුළ රැඳිලා ඉන්නේ. අද දවසේ වැඩසටහන නිමා කරන්න කලින් මොන වගේ පණිවිඩයක් දෙන්න තියෙන්නේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට? ඔව් අපි මම ගන්නවා මැලේසියාවේ රටේ තියෙනවා පතු කේප්ස්. බලන්න ඒ ගහලා ඔබ ඉන්ටර්නෙට් එකේ පතු කේප්ස් වල ඇතුළට යන්න තියෙන ලොකු කතරගම දෙයියන්ගේ රූපයක් තියෙන ඉස්සල්ලා. එතකොට ඇතුළට යන්නේ යන්න හරි ආසයි සීගිරි පර්වතය ඇතුළට වඩන්න පුළුවන් ප්‍රමාණයකට විශාල ගුහාවක් එක. ඉතින් එතන බල මම කියන්න හදන එතන හරි අධ්‍යාත්මික ගුණයක් ශක්තියක් තියෙන තැනක්. එතකොට ඒ කාලේ වකවානුව වෙනකොට එතන ඒ බණ භාවනාව කරපු ඍෂිවරු ඉඳලා තියෙන තැනක්. ඉතින් මේ සංචාරකයෝ ගොඩාක් දෙනෙක් ගඟ ගලනවා වගේ කොයි වෙලාවෙත් මේ පතු කේප්ස් වල හැමතිස්සෙම එනවා එනවා. ඉතින් බලන්න කොච්චර විදේශ විනිමයක් හම්බෙනවාද ඔන්න බලන්න එතන එතකොට අපි දැන් ඔය ඔය හැම රටකටම ගියාම අපි වෙලා නැහැ කියන්න එතකොට ඒගේ දේවල් වල ඒගොල්ලන්ගේ අනන්‍යතාවක් තියෙනවා අපේ රටේ දේවල් බැරිද මේ විදිහට හදන්න අපිට බැරිද රාවණ ගුහාව අවට හෝ අපිට ශ්‍රීගිරි පර්වතයේ ඊට වැඩිය තව ලස්සනට මේ මිනිසුන්ට විවෘත කරලා දීලා අපිට පුළුවන් නේ ඔතන ලස්සනට තැන හදලා මිනිසුන්ට මේ මේ සංචාරකයන්ට මේක පෙන්වන්න අන්න ඒක අපේ සංස්කෘතිය අපි පෙන්වන්න ඕනේ කොච්චර තැන් තියෙනවද දැන් රාම සීතා රාවණ කියන චරිතත් එක්ක සම්බන්ධ වෙච්ච තරඟ මම හිතනවා මේ ලෝකෙ වැඩිපුරම තැන් තියෙන්නේ ලංකාවේ කියලා ශ්‍රීගිරි ශ්‍රී පාදේ එතනින් එහාට ගියා ඔය ඊට වැඩි අපි දිවල ඕතනින් තමයි අපි තියෙන්නේ එතකොට දලදා වහන්සේ බලවල ඉන කට්ටිය ඒ දේවල් අපි ලංකාවේ තමයි වැඩිපුරම තියෙන්නේ ප්‍රේක්ෂකගින්ට මේ සංචාරකින්ට බලන්න ඉන්න දැන් අපි ඒගොල්ලන් ඇද්දලා ගන්න ඕනේ එන්න බලන්න අපේ සංස්කෘතිය ඒ හරහා අපි තව තවත් වැඩි දුන්න එතකොට අපි බුකී වීරයෝ වෙලා එතකොට තව තවත් අපි දන්න අපේ සංස්කෘතියම අපි නැති කරගත්තට පස්සේ හරියට නිකන් උඩ බලාගෙන කියලා ගහපු වැඩක් අපරාදේ ඒ අහිංසක ජීවිත සත්පුරුෂය කිවීම වර්ම අහිමි වෙන්නේ සද්ධර්මයෙන් මිදුනම තමයි තරංග එහින්දා සද්ධර්මයෙන් මිදෙන්න එපා කියලා තමයි මට අවසාන වශයෙන්ම කියන්න තියෙන්නේ එතකොට අපේ රටේ 100ක් ආයු බල තිබ්බ සියඹ බල අමතක කරපු මිනිස්සු එතකොට ඊටාම ශක්තියක් දෙන ඉන්නල අමතක කරපු මිනිස්සු කුරක්කන් තලපේ අමතක කරපු මිනිස්සු වෙරළු ගෙඩිය අමතක කරපු මිනිස්සු කුරු කොට්ටම්බ ගෙඩිය අමතක කරපු මිනිස්සු ඉන්න අපේ රටක ආහාර සමගම මිනිසුන් වැටෙනවා හොඳට මතක තියාගන්න ආහාරවල ගුණය වැඩි කිරීම සමගම මිනිසුන් නැගිටිනවා අපේ කම අපේ දේවල් අපේ සංස්කෘතිය නැවත වරක් ඉදිරියට ගේන්න ඕනේ කියන එක තමයි කියන්නේ එය මිය යන තුරාම එය එසේම වෙනවා අපේ මිනිසුන් නැගිටවීමේ එහෙම නැත්නම් ඔවුන්ව අවදි කරවීමේ කාර්යය තමයි මේ කරන්නේ ගොඩක් අය නිද්‍රාශීලීව ඉන්නේ මේ දේවල් අපිට අගයක් නැති වුණාට ජාත්‍යන්තරය තුළ කොයිතරම් වටිනාකමක් තියෙනවද කියන කල් දවසේ කතා බහ තුළ තිතවමින් පැහැදිලි වුණා. ඔබතුමීට අන්තිම විනාඩි කිහිපය ලබා දෙනවා. ඔව් දැන් අපි සංකල්ප කිහිපයක් ගැන මෙතන කතා කරන්නේ වෛද්‍ය විද්‍යාව, එතකොට අභ්‍යවකාශය පිළිබඳ තියෙන ඥාණය, පැලෑටි ශාක විද්‍යාව, ඒ වගේම තමයි සංගීතය. අපි සංගීතය ගැන ගත්තොත් රාවණ හත්ය රාවණ රජු ශිව තාණ්ඩවයත් සමග රාවණ හත්ය වාදනය කරා. එතකොට සංගීතයේ කියන එක ඔය මූල ආරම්භයේ මේ ලෝකයට ලබා දීලා තියෙන්නේ රාවණ රජු. එතකොට සංගීතය පැත්තෙන් ඔහු කොයි සංගීතඥයෙක්. ඉතින් ඔහුගේ තියෙන දසවිධ ශක්තියින් වලට ඒ සංගීතය කියන කොටසත් ඇතුල් වෙනවා. එතකොට බටහිර කියන අය එතකොට මේ වෙනකොට මේ සංගීත භාණ්ඩ කියනව නිර්මාණය කිරීමක් පවා ඔවුන් සිදු කළා නේද? එතකොට ඒ පැත්තෙන් ඒ සංකල්පයත් ලෝකයට ගිහිලා තිනවා. මං හිතන්නේ එක තවත් වැඩසටහනකදී අපිට ඒක දීර්ඝව මේ සාකච්ඡා කරන්න පුළුවන් කලාව නර්තනය වෙනුවෙන් කොහොමද මේ අපේ දායකත්වය ලබා දීලා තියෙන්නේ කියලා ඊට පස්සේ අපේ තෙල් මේ නැටුම ගැන අපි කතා කරොත් ඒ කියන්නේ පෘථුවිය භ්‍රමණය සහ පරිභ්‍රමණය ඒ හරහා පෙන්නුම් කරන බව සංකල්පය තියෙනවා දැන් මේ දේවල් ඇත්තටම අපි ලෝකයට ගෙනියන්න ඕනේ දැන් අපේ ශාන්ති කර්ම වගේ දේවල් අපි මේ ගම් ඇතුලේ හැංගිලා කරලා ඒ දේවල් කරනවා නෙමෙයි මේ දේවල් තමයි අපි විදේශිකයන්ට ඇත්තටම පෙන්විය යුත්තේ
දැන් අපේ රටේ මේක රාවණ මිත්‍යාවක් මිත්‍යාවක් කියලා හංගවණ එක නේ කරන්නේ නමුත් මේක මතු කරන්න ඕනේ මේකේ සත්‍ය මතු කරන්න ඕනේ මොකද මේ ලෝක මිනිසු ජය ලංකේෂ් කියලා කියන්නේ මේ ලංකාවේ හිටපු ලංකාපති රාවණ කියලා ඔවුන්ම පිළිගන්නවා එතකොට ඇයි අපිට බැරි මේක තව මේ රාවණ සංකල්පය ඔසවලා තබලා විදේශ විනිමය වැඩි කළකොත් දැන් මේ ටෝනි මහත්මයාත් කිව්ව ගොඩාක් ඒ කියන්නේ ලංකාවේ ප්‍රදේශ මං හිතන්නේ අපිට කටින් කියන්නට බැරි තරම් හැමතැනම ගත්තොත් අපිට මේ ඓතිහාසික භූමියක් හැදීර තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දේවල් ආරක්ෂා කරගෙන අනාගත පරපුර මේවා ගැන අවබෝධයක් මේවා දැන් අපේ પરම්පරාව තව වර්ෂ කිහිපයක් ගත වුණාට පස්සේ අපි වයස්ගත වෙයි. නමුත් ඉදිරියට එන තරුණ પરම්පරාව තමයි මේ රට ආරක්ෂා කරගන්න ඕනේ. ඔවුන් තමයි මේ උරුමය සංස්කෘතිය මේ වටිනාකම් හඳුනාගෙන මේවා ඉදිරියට අරගෙන යන්න ඕනේ මං හිතන්නේ ඒ වගකීමත් ඔබ හිතේ දරාගෙන අදින් පස්සේ කටයුතු කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඉතාමත් වැදගත් වෙනවා මොකද අපි මේ මියදෙන දේශයක් යලි පණ ගැන්වීම අපේ රාවණ ශක්තිය තුලින් අපට කරන්න පුළුවන් නමුත් විය යුත්තේ අප ඒ දේ ඉදිරියට ගෙන යන එක එකමෙන් නැගී සිට අපි එකමෙන් නැගී සිටමින් මේ වටිනාකම් අවබෝධ කරගෙන ඒ දේවල් ආරක්ෂා කරගෙන ඒ දේවල් ජාත්‍යන්තරයටත් ගෙනෙහිලා රටක් විදිහට අපිට නැගී සිටින්න ඕන තරම් ඉඩකඩ තියෙනවා රාවණයන් පිළිබඳව අපි මේ කතා කරන්නේ රාවණයන්ගේ ඒ සාක්ෂි සාධක එකතු කරගෙන ඒ දේවල් ලෝකයට sannivedanaya කරන්න අපිට හරියට පුළුවන් නම් මේ දේවල් මේ තැන් වලට එන්න මේවා බලන්න මේ වගේ තියෙන වටිනාකම මෙන්න මේකයි මේ කියපු කාරණාත් එක්ක මේ වගේ දේවල් වලට තියෙන ආකර්ෂණ හරි වැඩි හැබැයි අපි ඒව හරියට පාවිච්චි කරනවද සංචාරක ශේෂ්ත්‍රයට මේක අපි හරියට භාවිතා කරලා තියෙනවද හිතන්න හුඟක් දේවල් තියෙනවා අවශ්‍ය බලධාරින්ට නිලධාරින්ට ඇස් ඇරෙයි කියලා අපි විශ්වාස කරනවා ඔබත් එහා සම්බන්ධයක් කෙනෙක් ඉන්නවා නම් මේවා දැනුවත් කරන්න. මොකද මේ රටේ අනාගතය යහපත් කරගන්නට අපිට කරන්න පුළුවන් පුංචිම දේ හරි අපි කරන්න උත්සාහ කරමු. කරන්න හොගක් දේවල් තියෙනවා. අපි කතා කරන විතරක් නෙමෙයි මේ ප්‍රායෝගික තලයට ගේන්න අවශ්‍යයි. ඒ නිසා ඉදිරියේදී අපි මේ ප්‍රායෝගික තලයේ ඉඳලා කතා බහ කරන්න සූදානම්. රාවණයන් පිළිබඳව සහ රාවණයන් අපිට උරුම කරලා දීලා කියලා තියෙන තැන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට අද දවසේ ඉතාමත් වටිනා කරුණු කාරණා රසක් අපිත් එක්ක බෙදා හදා ගත්තාට තම රශ්මි කුණාගේ මහත්මිය නිතිඥ ඇය මේ දේවල් පිළිබඳව ලෝකයේ බොහෝ තැන් වලට ගිහිල්ලා හොයනවා ලංකාවේ කැලෑ ඇස්සේද නටබුන් තියෙන තැන් වලටද පුස්තකාල තුල කෞතුකාගාර තුල මේ දේවල් හොයා බලනවා ඒ හොයාගෙන ඇවිල්ලා තමයි අපිත් එක්ක මේ බෙදා හදා ගන්නෙ ආදරණීය ඔබ වෙනුවෙන් මේ රාවණයන්ගේ වටිනාකම් අනාගත පරපුරට තිල කරන්නට ඒ සඳහා තවදුරටත් ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන බොහොම සුතිය අදවස් සබගන්න අයබවන්. ඒ වගේම ටෝනි මහත්මයා පිළිබඳව කතා බහ කරනකොට ඔහු තමන්ගේ ජීවිතයේ නියම තැනට ගෙනල්ලා තමන්ගේ ජීවිතේ හරිතැනට හැඩගස්වාගෙන ඒ වටිනාකම ඔස්සේ කතා බහ කරමින් රාවණයන් පිළිබඳව තියෙනා වූ භක්තිමත් බව ඒ තියෙන වූ සත්‍ය හොයාගෙන ගිහිල්ලා අපිට හුඟක් දේවල් පැහැදිලි කරලා දෙනවා. අපි සුතියවන්ත වෙනවා ප්‍රවීණ කයවර්ධන ශිල්පී කයවර්ධන උපදේශක පණිපිටිය දේවරම් මෙහෙර රාවණ දේවලේ පෙරමුණේ රාළ විදිහට කටයුතු කරන ශක්ති වර්ධන යෝග උපදේශක ටෝනි ජයවර්ධන මහත්මයාට අපි අයි දවසක මුණ ගැහිලා කතා බහ කරමු. ආයිබෝවන්. එමුනා හිතතුනේ අපි සූදානම් වෙනවා අදට ඔබෙන් සමු ගන්නට රාවණ ඊළඟ වැඩසටහනින් ඊළඟ සතියේදී තවත් විශේෂම කාරණාවක් සහ මාතෘකාවක් එක්ක ඔබ මුණ ගැහෙන්න. අපි සූදානම් කියන කාරණාවත් මතක් කරමිනුයි මෙසේ සමු ගැනීම.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.